ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. No no no. එමාචි you can't stop this. එමාචි මේ පවුලක් පාලනය කරන විදිහට අපේ බිස්නස් පාලනය කරන්න බෑ. මොකද? මතක තියාගන්න මම මේ කම්පැනි එකේ HR. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එක අපේ කම්පැනි එකේ MD අනුමත කරපු එකක්. රොයල් මොකද මේ? ඇයි? මොකද වට? ඇයි බය වුණාද? මට පිස්සු වැඩි කියලා නේද කියලා? ඈ? කියන්න බෑනේ. මේ ගෙදර දැන් සිද්ධ වෙන දේවල් හින්දා අනේ ඇත්තමයි නොයේ. මම හොඳටම බය වුණා. අද මම දැක්කා මේ බුක් සෙන්ටර් එකේදී අපේ අනුවස් මීට් නේ කෝල් කරලා গোল্ডන් ජුබිලි එක වෙනුවෙන් ස්පීච් එකක් දෙනවා. ඒක මිනිහා දුන්නේ එමා කියපු දෙයකට විරුද්ධව. එමා අන්ට තරහ වුණාද දන්නේ නැහැ. නෑ නෑ එමා කියන්නේ ඉතින් එමා පටු විදිහට හිතන කෙනෙක් නෙවෙයිනේ. මම හිතන්නේ අනුවස් ගේ ස්පීච් එක ඇතුලේ මම තේරුම් ගත්ත දේ තමයි හොඳ බිස්නස්මන් කෙනෙක් වෙනකොට යාර පුළුවන්කම තියෙන්න ඕනේ තමන් කතා කරන දේ. ඒ කියන්නේ අනුන් පිළිගත්තත් නැතත් ඒක ඒගොල්ලන්ට පහවුරු වෙන විදිහට කතා කරනවා. දැන් ඔන්න එතනට අපි අනුමස් ඇවිල්ලා තියෙනවා. මට නම් ඔය තේරෙන්නේ නැ නෝයි. හැබැයි මට එක දෙයක් විශ්වාසයි. අපේ පුතා ටිකක් විශේෂකාර වුණාට එළමයා ගොඩාක් හොඳ ළමයි. මම දැන් හිතනවා අපේ අනුහස් උන නියම ට්‍රැක් එකකට වැටිමින් ඉන්නවා කියලා. මේ මට තව දෙයක් කියන්න තියෙනවා. මම මෙච්චර දවසක් විශ්වාස නොකරාට පරකුම් මංකල් භූමික්මනින්ම අපි ළඟට එයි කියන එක ගැන මට දැන් ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. නොයිල් ඔයා ඇත්තම නොයිල් ඔයා මට විශ්වාස කරන්නත් බෑ ඔයා එක විශ්වාස කරන එක ගැන. මම මතක ඇති කාලෙක තමයි අපේ කම්පැනි එකේ මීට්නේ එකට සම්බන්ධ වුනේ. දැන් පෙරහැරේ යනකොට පෙරහැර පේන්නේ නෑනේ. හැබැයි උන අද මම පෙරහැර දැක්කා. මගේ ලොකු සැකයක් තිබුණා. පැරකුම් මංකල්ගේ නමින් එවන ලියුම් පිටිපස්සේ මහසෙන් ඉන්නවයි කියලා. හරි? හැබැයි උන අද ඒ සැකේ දුරු වුණා. ඒ කොහොමද නොයෙල්? අද මහසෙන්ගේ කටින්ම කිව්වා පැරකුම් මංකල් ආයේ එනවයි කියන එක එයා පිළිගන්නේ නැහැ. මේ නොදකින දේවල් ගැන විශ්වාසය තියලා අපි ඔක්කොම අමාරු වෙටි කියලා. දැන් ඒකම ඇති. ඕගොල්ලන්ගේ අප්පච්චි ආයේ ඉක්මනින් එනවයි කියන එක තහවුරු කරන්න. එහෙම නේද? මේ තව එක දෙයක්. මම මෙච්චර කාලයක් විශ්වාස කළේ නැහැ ඕගොල්ලන්ගේ අප්පච්චි ආයේ එයි කියලා. නමුත් දැන් මම විශ්වාස කරනවා. හැබැයි මේ විශ්වාස කිරීම ඔයගොල්ලන්ගේ නංගිලා දෙන්නගේ කනේ නම් තියන්න එපා. හරි? එහෙම වුණොත් එහෙම අපි ලොකු අමාරුවක වැටෙනවා. මයි සන්තු කපටියා. කාගෙද කියලා යම කපිය කිරි කිරි බඩුවන්නේ නැන්ද ඈ
අල්ලන්නේපා. කවුද දන්නේ මේක මෙතෙන්ට ගෙනත් දාලා අපිව හොරකමකට අල්ලන්න හදනවද කියලා? කිව්වත් වගේ කවුරු හරි බෝම්බයක්වත් අතවලක් දන්නේ නැහැ නේද සේපාල නැන්දේ. කුසලෝ ඔන්න කොස්ස දෙන්නකෝ මම මේක ඉවරක් කළා දාන්න. පළමේ පා පිස්සුද? බෝම්බයක් අල්ලලා නම් මේකට ඕකෙන් ගැහුවොත් පිපිරිලා අපිවත් එක්කම මැරෙන්නේ. කොහමද දෙන්න උදේ පාන්දර කෑ ගහන්නේ? හ්ම් මිතුලේ බයික් එකක් උත් තියාගෙන. කායිද මම මේක? බෝම්බේට අත නොතබුණු කුසල උඹ මේ අත් දෙක මන මන ඉන්නේ ගිහලා කටරනවා ආරං වරෙන්කෝ. මම මේක මේ බැටරි කපලා නිෂ්ක්‍රිය කරලා දාන්න. හැමෝම රැවටුණා නේද? රැවටෙන්න පාන මේක අපේ තඹරවිල කම්පැනියෙන් කුසල් මහත්තයාට දුන්න අලුත්ම ටැග්ග. ආ කොබෙයියම කාබිය. මේ මේ අපේ කුසල් කොබෙයියා කොරියා ගිහිල්ලා කරගෙන ආපු ප්‍රොජෙක්ට් එකේ හැටියට මෙහෙම මේ බයිසිකල් කට්ටක් දීලා හරියන්නේ නැහැ. එයා දෙන්න ඕනේ කාර් කාර් නැද්ද සේපල් නැන්ද? කොබා වැඩ කරන පන්ති එකේ කම්පැනි වෙනුවෙන් කැපකිරීමක් කරාම ඒක අගය කරන එක ලොකු දෙයක්. දැන් ඉන්න පාලකේ බලාපොරොත්තු වෙන්නේ ශ්‍රමයේ සූරාකෑම විතරයි. ඔය කියනවා වගේ සූරාකෑම අපේ නොයිල් මහත්තයා ගාව නෑ යන්නේ. ඒ මිනිස්සයා ගණ්ඩ වගේම දෙන්නත් රුසියා ඇයියනේ. අම්මපා කුසල් මහත්තයෝ දැන් ඉතින් බල බල ඉඳලා හරියන්නේ නෑ. මේකේ නැගලා පොඩි රවුමක් යන්නකෝ. ඇයියනේ. හරි. කොබා අයින. පුතේ රාජකාරිය දේවකාරිය වගේ කරන ඔයාට කවදාවත් අරදින්නේ නෑ මයි පුතේ. කොබා. වන්නේ බා. සේපල් නැද්ද දකින්න. එන්න. පස්සේ වෙලාවක අපිවත් රවුමක් එක්ක යන්න ඕනේ. ආපෝ මේ කල්ප බියව නම් දාගන්න එපා. එන්න සේපල් නැද්ද. නැගින්න. පාලි. පොඩක් බලන්න කවුද ඇවිල්ලා? හානේ මගේ ෆ්‍රයිඩ් රයිස් ඕඩර් ඇවිල්ලා. කොලෙස්ටරෝල් කේකේ ෆ්‍රයිඩ් රයිස් කන්න හොඳද ලල්ත? මගේ සන්තෝනෝ එළයි. මෙහෙම දාගන්න ඔකන ෆ්‍රයිඩ් රයිස් වලින් වැඩක් තියෙනවද අනේ? ඔය වැඩේ නවත්තලා පොඩක් එන්නකෝ. පොඩ්ඩක් එන මම මේ ෆයිල් එක තාම සේව් කරලත්. ලොකු පොඩි අනේ ඔය ළමයි වතරම් පල්ලෙහාට එන්නකෝ. අපි අද උදේට කන්නේ ෆ්‍රයිඩ් රයිස්. අනේ කිව්වා මහනකෝ ඔය වැඩේ නවත්තන්නකෝ. මට පේන විදිහට තමුන් සයිකියාට්‍රික් කෙනෙක් ළඟට ගෙනියන්න වෙයි වගේ. අමේ දැර ස්ට්‍රයික් එක ඉවරද? නොයෙල් අයියේ අපේ පරම්පරාවේ අය ඔය තරහමාරා හිතේ තියාගෙන පැසවන්නේ නැහැ. දොස්තර කෙනෙක් ගාවට නෙවෙයි. අපි දැන් යන්න ඕනේ අපේ අප්පච්චි ගාවට. කිව්වමලෝයි වැඩේ නවත්තන්නක නොයෙල් අයියේ. මට තේරෙන්නේ නැහැ තමුන් නටන්න හදන නාඩගම මොකද්ද කියලා. කපටියා හැමදේම හිතයට හංගන් ඉඳලා මෙතන. අප්පච්චි මීට පස්සේ වෙන අපේ නොයෙල් අයියට බයිනෝ හැම නෙමෙයි. ඔන්න දැන් එයාත් පිළිගත්තා අපේ අප්පච්චි ගෙදර එනවයි කියලා. මේ ඔය ගම මේ නම් අප්පච්චිට කියනවා මේ අප්පච්චි ගෙදර ආවට පස්සේ අර තමුන්ට කේලම් කියලා ලොකු දුවගෙත් කටවහන්න කියලා. මේ නොයෙල් අයියේ අපේ ලොකුමට කේලම් කිව්වේ නෑ. ඕගොල්ලෝ කතා කරපු හැමදේම මගේ කන් දෙකෙන් මං අහගෙන හිටියේ. මගේ සන්තෝ නොයෙල් අයියේ. මම දැන් පිළිගන්නවා ඔයා මගේ මස්සිනා නෙවෙයි. මගෙම ලොකු අයියා කියලා. මේ දේග්නා නැහියම් මේ මම මේ බොලිවුඩ් ගොසිප් කියවනවා. මේ අම්මා දන්නවද මේ බලන්න? විපාෂා බාසු කලකිරි ඔන්න ඔය බාසු එක් නැ උන පත්තරේ දීපන් මට මුළු දැන්නේන් ටික බලා ගන්න. අහා අම්මා අපේ අක්කට ශාදී හොයනවනේ. වෙඩින් එකක් නේද? මේ උල මංගල්‍යයක් කතා කරනවා. මම මේ අර උකස් තියලා සින්න වෙච්ච බඩු විකුණ ගන්න සේල් එකේදී දැන් තියෙන මිල ගණන් අපි දැනගෙන ඉන්න එපා. ඒ සේල් එකට දැන් ඉන්නේ උකස් බඩු මාසේ ටීවී කැසට් ගෑස් කුකර්
නෙන්ඩ අරව මේවා ඕන එක කඩු මිල්ද ගන්න සුරපුරවත්තේ රාණිගේ සහ සොයිසාගේ මහසෙල් ඉක්මනට එන්න ඉක්මනට එවිත් අරගෙන යන්න අම්මේ මේව ඕනේ අර අම්මගේ මේ සේල් එක ගන්න රේඩිය කේම කියනවා මට දැනුයි තේරුනේ සුද්ධියේ මට ඇත්ත කියාපන් උඹ දැන් අර රේඩියෝ එකේ ගිරවෙක් වගේ කෑ ගහන කොළු එකෙක් හද වෙලා නේද ඉන්නේ ඈ මට ඇත්ත කියාපන් ඇත්ත කියාපන් ඇත්ත කියපන් ඔය කියුන් නහි නහි අම්මා පාගල් නේ නහි නහි කොහ මෙතන යම සිද්ධ වෙන්න බෑ ඒ සෙනින්ම රේඩියෝ එකේ කියුණා ඒක ඒක තමයි උඹ යාළුවෙලා ඉන්නේ නහි අම්මා නහි ඉතින් මට කියන්න දෙන්නේ නෑනේ හරි හරි අම්මා එහෙනම් ඇතුළට ගිහිල්ලා බලන්න කවුද මේ FM කාර්යය කියලා එතකොට තේරේ විරවා වගේ යාළු වෙන්න මයි වැඩි ඔව් ඉතින් මේ සුන්දර දවසේ අපි මේ ළඟට දෙන්න ගන්න මේ සුපිරි FM එක ගන්නට ඔබට දෙන්න නේ නිරන්තර දෙන්න ආ කොන්නකම ආවා කොහොමද සුපිරි මේසයට ලින්ක් කරනව අටවර දහිරවට්ටුව 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 නැමේ යම්මේ මේ කැවිල්ල සුපිරි FM මේ ප්‍රධාන පාලක මැදිරිය ආ අපේ ඉස්කෝලේ අයියලානේ නෝනි පෙන්තරේ නේද ට්‍රාන්ස්මිටර්. ඉතින් මමත් ඒක බලලා නේද අම්මා දන්නවනේ වැඩ කරේ කියලා. දෙන්න තමක් සිද්දුවා. ෂොකෝ මූ අධ්‍යාපන වැඩක් කරත් කරන්නේ මොකක් හරි බහුබූතයක් නේ. ෂොකෝ මේව හිරේ විලංගුවේ වැටෙන වැට ඔන්න කඩ විසි කරපන්. පිස්සුදමි. මේ බිස්නස් එක වතුරු දාන්න. අම්මා පටන් ගන්නකම් මේ සේල් එක මම දෙන්නම් ආයි ෆුල් පබ්ලිසිටිය. ආ ඔය දෙය හෙට දිනේ පවතර රබන RNS කියන්නේ රාණි ඇන් සොයිසාගේ උකස් බඩු සේල් එකට ඔබ සැමට ආරාධනා කරනවා මේ උකස් බඩු සේල් එක පැවතින්නේ සුරපුරවත්තේ රාණි ගිනියෝසේ නැත්නම් අපේ සොයිසාගේ මම තාත්තා ඉතින් ඒගොල්ලෝ නේදයි ඉතින් මම ආරාධනා කරනවා හෙට පැවතින උකස් බඩු මොකද මේ මොකද ආ උකස් බඩු සේල් එකට ඔබ සැමට ආරාධනා කර සිටිනවා කුසල් මහත්තයෝ මොකද මේ අලුත් බයික් එක කියවිලා හුස්ම ගන්නත් ඉස්සෙල්ලා මේ හොයන්නේ මොනවද උච්චර නැති වෙලා තියෙන්නේ ඈ මොකද ගර්ල් ෆ්‍රෙන්ඩ් ලියපු ලියුමක්වත් නැති වෙලාද සෙනරත් මේ පිස්සු කියවන්න එපා මිනිස්සු මං කොරියා යන්න කලින් කම්පැනි එකේ ආදාය වේදා ෆයිල්ස් ටික අසනිකට දුන්නා දැන් කොහෙද කක්වත් නැහැ ආසනි බේබිට නම් දැන් වැලේ වැල් නැතුව ඉන්නේ එයා කරපු හිතුවක් කාර්ගම් වලට අපේ නොයිල් සර් යාව හිර කරලා පව්වනේ සෙනරත් මේ පවුල් ගලක ප්‍රශ්න ආයතනට අදාළ වෙන්නේ නැහැ හරි ඔයා කියලා අසනි එක්කන් යන්න මෙතන කවුරුවත් තාම ගෙරගෙන නැහැ නේ පිළිවෙලක වැඩක් කරන්න කුසල් මහත්තයෝ මං ගිහලා අසනි බේබිව එක්කන් එන්න මගේ අම්මෝ එහෙම වුණොත් මගේ රස්සාවත් ගහලා යයි ඇයි දෙයියනේ අපි ජීවත් වෙන්නේ මේ රස්සාවෙන් හම්බ කරගෙන කාලානේ මට නම් බෑ දෙයියන්න සෙනරත් මේ කිව්වම කියප වැඩේ කරනවා හරි මම මෙසේ සමාර කියන්න අනික අසිනේ එන්නේ යාගේ තාත්තයි කම්පැනි එකට හරි දැන් ඔයා ගිහිල්ලා අසිනේ එක්කන් මට දෙයියන්න බෑ දෙයියනේ සෙනරත් හලෝ දලපත කුමාරී තමරවිල කම්පැනි එකේ HRM ළඟට වහාම වෙන්න ලෑස්ති වෙන්න මොකෝ පුදුම වෙලා පුදුම වෙන්න එපාසිනේ මං ඔයාර මෙතනට එන්න හොඳ ප්ලෑන් එකක් ලෑස්ති කරලා තියෙනවා වෙල්කම් 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 කුසා අපිට ආරංචි ඔයා කෝස ප්‍රොජෙක්ට් එක කොරියාවෙදී මම හොඳ ඉහළටම කරලා තියනවා කියන්නේ We are very proud of you. Thank you. Mrs. Very proud, Kusal. Congratulations, Mr. Kusal Mithun. Congratulations. So now we are going to get the thambu na. This today, my surprise color, do not take it. But I think. Then we Kusal kyan ne Kusal thi wo bike kya na? Ek saaman ne wo post ke in own ke ne kuta company ke din deya. Ek wo ke transport ke din. Anegar. දැන් ඉතින් කුසල්ට පුළුවන් මේ පරණ බයික් කාට්ටේ ඇවිල්ලා අපේ කම්පැනි එකට අපහාස කරන්න නැතුව ආ මේ අලුත් බයික් එකේ ෆුල් අල්ලිගේ වැඩට එන්න. නැද දාත්තා.
අනුහස් ඔහොම කතා කරන්න එපා. කුසල් පයින් හරි ඇවිල්ලා ඔෆිස් එකට එයාගේ රාජකාරිය හරියට කරලා අපේ කම්පැනි එකේ ගුඩ්විල් එක රැක්වුවා. එහෙම නේද මිස්ටර් ලෝයර්? Yes of course. අපි තව දෙයක් කුසල්ට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඔයාලා පෞගිටිකේ සෑහෙන මහන්සි වෙලා වැඩ කළානේ. මිනිස්සෙකුට රෙස්ට් එක කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපි කම්පැනි එක ගානේ තීරණය කළා කුසල්ට දවස් 3ක ලීව් දෙන්න. මට නිවාඩු දෙන්න අද ඉඳන්? Yes of course. ඔයාගේ හොලිඩේ එක පටන් ගන්න right now. ඔයාට ඕනේ නම් ඔයාගේ අම්මත් එක්කලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔයාට දවස් 3ක ට්‍රිප් එකක් යන්න ඕනේ නම් අපි කම්පැනි එකෙන් ඒ ඔක්කොම වියදම දරන්න ලෑස්ති. ඒක මිස්ටර් නොයෙල්ගේ ඕඩර් එකක්. නෑ මිස්ටර් නොයෙල්. මට නිවාඩු ඕනේ නෑ. මට නිවාඩු එපා. අසින බීබිට නම් අද ෆුල් ජොලියක්නේ ගිහිල්ලා තියෙන්නේ. එයි යන්නේ. මෙයා මේ ජොලියේ ඉන්නවා. කුසල් මහත්තයා නම් ගන් දුම්මල වර මතර අරන් අදෙහි. දුම්මල වලට බය වෙන්නේ භූතයෝනේ සෙන්රත්. මම භූතෙක් නෙමෙයි. ඒකයි. අනිත් එක තමයි ඔය කුසල් කොරියා නෙමෙයි අඟහරු ලෝකෙට ගිහින් ආවත් මං යාව කියා කරන්නේ නැහැ. මට ඕන නම් ඔය ෆයිල්ස් ටික නොදී උනත් ඉන්න පුළුවන්. හානේ. මේ අමුදවල් නිකන් රයිනෝ කෙනෙක් දපලා වගේ මෙයා බුදි. ඒ සොයිසා. නැගිටිනවා නැගිටිනවා අපිට ලේට් වුණා. ඔයි ලේටින්ද ඇයි අනේ මල්ලි මට ඇනට් පාරක් ගියා. ඔය ශාන්ති මාමි දකින්නේ ඉන්නේ අද්ද? ඇයි සොයිසංකර්? සොයිසංකර් මාව දකින්නේ හීනෙන්ද? ඉන්න නෙවෙයි මරණින්ද හිටියත් බේබි දකින්නකොට මට පුටුස් ගාලා නැගිට්ටි. ඇයි මතකනේ පැරකුන් උන්නාන්සේගේ මිය ගිය ආමිදීගේ සෝන බලන්න කනත්තට කියලා මට මාර ගේම් එකක් නේද දුන්නේ? අයියෝ සොයිසංකර් මං දැන් මේ යන්න හදන්නේ රාජකාරී ගමනක් ග්‍රන්ථ කේන්ද්‍රයට. ඕ ශාන්ති. ඕ ශාන්ති. ග්‍රන්ථ කේන්ද්‍රයට යනවා කියලා බේබි කොහෙට එල්ති වෙයිද දන්නේ? බේබි යනවා නම් මම මේ කාර් එකේ අඟලක්වත් එහාට යන්නේ නැහැ. ඒ අනේ මල්ලි ඔය මට කිව්වේ නැත්තේ මෙයා යනවා කිව්වනම් මං ඔයාවවත් මේ කාර් එක දාගෙන ඉන්නේ නැහැ. අනේ මේ සොයිසා ඔයාට බැලණා ඔය අතුරු මට දෙන්න මං අසන බීබී එක්කගෙන යන්න. ඇයි අනේ. හෙලෝ. ඕගනස් බීබී. ඉන්නවා ඉන්නවා චුට්ටකින්. අසන බීබී. අනුහස් බීබී කතා කරනවා. හෙලෝ අයියේ. මං දැන් මේ ඔෆිස් එකට එන්න හදන්නේ. වා කරදර වෙන්න එපා සිනි. අපේ කම්පැනි එකේ HRM හැටියට ඒ ෆයිල්ස් ටික තියෙන්නේ මගේ අතේ. මම ඒවා අවශ්‍ය වෙලාවට කුසල්ට දෙන්න. අනික වා කම්පැනි එකට එන්න ඕනේ වෙන්නේ නැහැ. Good morning sir. මං ආයි කමි. වඩින්දු. සුවිසා. දැන් තමුසේ වැරදි තුනක් කළානේ. එක තමයි එක සැරයක් ගුඩ් මෝර්නින් කියලා දැන් ඇවිල්ලා මට තව සැරයක් ගුඩ් මෝර්නින් කිව්වා. දෙක නොතන්න ඉංග්‍රීසි කියවන්න ඇවිල්ලා ඇනගත්තා. හරි? තුන තමයි මං හෙට නිවාඩු කියලා. ඇයි සොයිසා? සේවකෙක් නිවාඩු ඉල්ලන එක බොහොම සාමාන්‍ය දෙයක්. හැබැයි කරපු තුන්වෙනි වැරද්ද මොකද්ද දන්නවද? මම මෙතන වාඩි වෙන්න කියලා කිව්වහම නිකන් මට මේ බුරු ගෞරවයක් මවාපාලා වාඩි නොවි හිටියා. මගේ අත්දැකීම් මේ හැටියට කොහොම දන්නවා? තමන්ගේ ස්වාමීන්ට උනාට වැඩිය ඔළුව නවනේ උන් ඉන්නව නේද? උන් අමු කපටි. අනේ සර් මම කපටි කමට නෙමෙයි සර් මේකට නිවාඩුව කිල්ලන් දිනන්නේ. දැන් ඕකෙත් පොඩි වැරද්දක් තියෙනවනේ සොයිසා. අපේ කම්පැනි එකේ ප්‍රොසීඩර් එකක් තියෙනවානේ. දැන් ඒ අනුව නිවාඩු අනුමත කරන්නේ මම නෙමෙයි මිසස් සෙමා. අනික මේ බුලත් අතක් අරගෙන ඇවිල්ලා නිවාඩු ඉල්ලන සිරිතක් ලෝකෙ කොහෙවත් නැහැ. අන්න සර්ට වැරදිච්ච තැන. මේක මේ නිවාඩු ඉල්ලන්න විතරක් නෙමෙයි සර්. නිවාඩු ඉල්ලීම සහ ආරාධනාවක්. ඒ මොකද ආරාධනාව? නැසල් මෙයා අපේ කස්ටි එක්කවෙලා මේ පොඩි කඩයක් දාන්න හදනවා ඕපන් ටිකේට.
දෙයියන්නේ මේ සොයි සාපෝ මිනි පෙට්ටි සාපෝක් කරන්නද යන්නේ දැන් මෙහෙමයි මේ මං කියන්නේ මිනි පෙට්ටි සාපෝක් කරනවා කියන එක වැරද්දක් නෙමෙයි නමුත් ඉතින් මේ ජොබ් එකයි මිනි පෙට්ටි සාපුවේ ජොබ් එකයි නම් එකට පටලා ගැනීම තහනම් හරි මොකද එක සැරයක් සොයිස මගේ කාර් එක ඇම්බියුලන්ස් එකක් කරා මං කැමති නෑ ඊළඟ සැරේ ඒක හර්ස් එකක් වෙනවා දකින්න නැහැ සර් මේ ආපහු මේ කොළවරිය රස්සාව නෙයි මේක ඇවිල්ලා මේ පොඩි මේ ගැජට් සේල් කඩයක් ඔය ගම් ෆෑන් මොකද බ්ලෙන්ඩර් ගෑන් බ්ලෙන්ඩර් කීතල් අයන් එතකොට ෆෑන් එතකොට තියෙනවා ඒක එක බඩු ගොඩක් තියෙනවා මේ ඔක්කෝ මේ පොඩි සේල් එකක් දාන්න තමයි මේ හදන්නේ දැන් ඔය කියන විදිහට මේක මේ පොඩි කඩයක් වෙන්න බෑනේ අපි ලලිත නංගි යාගේ දෑවැද්දට එකතු කරලා තියෙන බඩු වලට වැඩි බඩු ප්‍රමාණයක් ඕකේ තියෙනවානේ කින්දිය දාන්න එපා සර් මේ ඔක්කොම පරණ බඩු මොකද අපි රාණි රාණි ගිනි පොලියට දුන්නනේ එතකොට ඒගොල්ලෝ මේ දැන් ඔය පොලියට ගත්තු අය ඒගොල්ලෝ බඩු සින්න උනානේ ඒ ඔක්කොම ඇඳන් යට සේප්පු අස්සේ හැදෙන්නේ මේ ඔක්කොම එකවල තමයි මේ දෙන්න හදන්නේ ඒ කවද්ද ඔක තියෙන්නේ අසස සල්ලි පා මේක මේ සර්ගේ පැමිණීම තමයි අත්‍යවශ්‍ය. එත අරියට 10යි පාට තියෙන්නේ ඕපන් එක. මං සර්ව නමය මාත් එක්ක යන්න. හෙට උදේ නම් සොයිසමට එන්න වෙන්නේ නැහැ. මොකද හෙට අර වයිල්ඩ් ඒෂියාගේ මට ස්පෙෂල් මීට්නයක් තියෙනවා. මොකද කරන්නේ? මං කියන්නද? මම එහෙමනම් මගේ කම්පැනි එකෙන් විශේෂ නියෝජිතයෙක් එවන්නම් උත්සවයට. ඈ? ඒ වඩා හොඳයි නේ. ආ thank you sir. හොඳයි හොඳයි. එනවා ඉතින් මගේ උණුසුම් සුභ පැතුම් ඈ. අවිල් සෙම පොඩ්ඩක් එන්නකෝ. मेरा स्टार सपना काले मे एफ एम चैनल लेकर तिब्बन अने फुल पब्लिसिटी काम देना थी पर आज मैं देंगी थी स्टार्स ने 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 ओ कर देना मैं मैं ए उन आटे चैनल तेरे ने काम रियलिटी प्रोग्राम नेती वेंडी ने समझ गया इतने काम मेरा स्टार सपना नेती वेंडी इतने आ बाय स्टार मगुला पटांगा ने दहा दाने मैं सम्मेट आए वने මොන්දර මතක තියාගනින් ඔන්න මන් නොකිව කියන්න එපා මේ සුකිරි හිත අපේ සේල් කඩේ පටන් ගන්නවනේ උඹ කිව්වනේ මේකෙන් මට හුඟාක් මේ මේ ප්‍රසිද්ධියක් දෙනවා කියලා කොහොමද ඒක කරන්නේ දෙන්නංගෝ මේ පොරි හැලෙන්න ඒ බබ පදේ දාන්න ඕනේ නෑ ඔක කෙරේ හැටි කොහොමද කියලා කියපන්කො මෙන්න මේවා යන් අර මේ ට්‍රාන්ස්මීටරෙන් FM channel එකක් අහුවෙලා. හරිද? ඒ FM channel එක ගුඩින් අපේ FM channel එක දාන්න. ඒදි මගේ FM channel එක FM සූගිරි. ඉතින් ඊට පස්සේ දන්නවනේ ඉතින් මෙන්න මේ වගේ හරිද? ඊළඟ හැම දෙයක්ම දෙන FM සූගිරි. ඔන්න බලන්න ඉතින් අද දවසේ. ඔව් ඉතින් අපි කට්ටිය කමලි කමේ ඉන්නේ දවසේ. ඒලා චොන්ටා බයි අපි සලකනවා මදි මේ වට. අනේකේ. ඔව් ඉතින් අද දවසේ. අනේකේ. මේ මොකද්ද මේ කන්දොස් ක්‍රියාව? මං අහන්නේ මොකද්ද මේකේ තේරුම? ඔව් ඉතින් මේ අදවස් කරගෙන යනවා. මොකද මේ වතුම්මලවර මාත් ඉන්නේ අරගෙන වාගේ. ඉතින් අපි මේකනේ මල්ලි මේ අපි හෙට සේල් කඩයක් පටන් ගන්නවානේ. ඉතින් ඒකට මේ 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 සේල් කඩයක් නෙමෙයි සුපර් මාකට් එකක් දැම්මත් මට කමන්නේ. හැබැයි අපිට කනක් ඇහෙන් ඉන්න දීලා. ඈ මේක gedara radio එකේ ප්‍රවෘත්තියක් අහන්නේ නැහැ. බණක් පිටක් අහන්න බෑ. ඕගොල්ලන්ගේ ළමයා මැද්දට බැල්ලා කෑ ගහනවානේ. සූකිරි FM සූකිරි FM කියලා. සුද්ධියක් කි අපි ෂේප් එකේ මාරුවෙම් තරහ ගන්න කාරියක් නැහැ මේ කොල්ලගේ ඉස්කෝලේ වැඩකට මේ හදාපු එකක් නේ මේ ඒ කියන්නේ දැන් ඔහෙලත් දැනුවත් තමයි මේක වෙන්නේ මේ රාණියක්ගේ මං කිව්වා කියලා මතක තියාගන්න
මේ වසංගතේ වහම නැවතු නැත්තම් අපි හෙටම පොලිසිය යනවා. අනේ. දකෝ මාර කරදරයක් නෙමේක. तमरवेल कंपनी की एडमिन ब्रांच एट बात कर ला ओ मगर मिच्छर काल एक मिसेस एमा तमाई सेक्शन के हिटी इधर मिसेस एमा हमदाम केनो आगे में वायसत्त के आड़ में देवल करना नामारू ही किया इन सब तीरने कला वो याव एडमिन सेक्शन ने कट गेट ये मुदाई थैंक यू वेरी मच मिस्टर नोएल अबे आई थिंक दम मन्ना है इंगड़ा इधर ने मगे मे वायस मेचर वकीम पड़कान बैग पीछे कुशल महत्या मे आप इन ओन सपोर्ट ओन आप सुखपे तुम भी तरह नहीं मत के कुत्ती ना शरीर
හෙටාර රාණිලේ සේල් කඩේ ඕපනින් එක. ඒකට යන මම්මේ ඇඳුමක් බැලුවේ. රාණිලේ සේල් කඩේ ඕපනින් එක? රාණි ආන්ටිලේ කඩයක් ඕපන් කරනවා නම් අනිවාර්යෙන් ඉතින්ද කුසල් අයියත් තියෙයි. මේ මට බක්මියක්වත් එන්න කිව්වා ඒ ඕපනින් එකට. අපි ඒ ඕපනින් එකට ගිහිල්ලා එන ගමන් එතන තියෙන චූටි පුංචිට හරියන විදිහේ නියම ඇඳුම් ටිකක්. හරිද? මේ එහෙනම් ওই සේල් කඩේ ඕපනින් එකට යන්න ඕනේ නැහැ. අපි දෙන සිටි ෆැෂන් එකට යන්න. දැන් අපි වගේ කෙල්ලන්ට ගැලපෙන ඇඳුම් ඉතින් ඔයාලා තේරෙනවනේ ඇසිනි. හොඳේ අපි ගිහිල්ලා හොඳ වෙන ඇඳුම් ටිකක් අරගෙනෙමු. මේ ඉන්නකෝ මම දැම්මම කෝල් එකක් දාලා කියන්නම් අසිනිටයි මටයි හිට වෙන ගමනක් යන්න දිනවයි කියලා. හොඳේ? එපා එපා. අනුහස් ඔයිට පේන්නේ නැද්ද මම මෙතන වැඩක් කියලා? හ්ම්? වැඩක්? මං කැමති නෑ. මගෙන් අවසර ගන්න නැතුව මගේ ඔෆිස් එකේ මං ඉන්න වෙලාවට මේකේ කෙනා වැඩට එනවා. සරණත්. සරණත්. මේ අනුහස් ඇවිල්ලා. මේ ඔය කේක් අරන් එන්න. බීලු. අනුහස් බේබි. කේක් කැල්ලක් කමු. ග්‍රේට්. කෝපි කේක්. මම හිතන්නේ මේ අපේ තඹරවිල කම්පැනි එකේ සල්ලි වලින් කොරියා ගිහින් ආපු සතුටට වෙන්නේද? නියමයි. හැබැයි මේ සේරම දේවල් කම්පැනි එකෙන් එළිය තියාගන්න නම් ගොඩක් හොඳයි. HRM ඔෆිස් එක විදිහට මම මේ කියන්නේ. ඒක හොඳට ඔළුවේ තියාගන්නවා නම් ගොඩක් හොඳයි. හ්ම්. ඕකේ. ඔළුවේ තියාගන්න. සරත් අපේ ස්ටෝස් එකේ මේසකේ පුටුවක විතරනම් ගියාද දෙන්න? මොකද මේ චාර්ලි මලට බෑනේ හිටගෙන වැඩ කරන්න. ඇඩ්මින් සර් මේ අපේ ඔෆිස් එකට අලුතෙන් එන අය හැටියට ඒගොල්ලන්ට මේසයි පුටුවයි තියන්න ගියොත් එහම හිටන් ඉද්දට අපිට මේකේ හිටන් ඉන්නවත් ඉඩක් නැතු වෙයි. එයි යන්නේ. සරත් මම ඔයාට හැම වෙලේම කියනවා සර් කියන තරම් මට නයිට් පදවියක් හදාම හම්බෙලා නැහැ කියලා. මේ කරුණා කරලා මේ ඔය දෙන්නගේ ඔය මෝඩ චූන් මේ කම්පැනි එකෙන් එළිය තියාගන්නවා. හ්ම්. සෙන්රත් මේ මනුස්සයා කම්පැනි එකෙන් එළිය දාන්න. කොට බලන් ඉන්නේ. මේ කම්පැනි එකේ HRM ඔෆිසර් කියන්නේ කරුණා කරලා මේ මනුස්සයා කම්පැනි එකෙන් එළිය දාන්න. බලන් ඉන්න නේද? අනේ මං දන්නවස් බේබි. දැන් මං අහන්න ඕනේ HRM කියන දේද ඇඩ්මින් සර් කියන දේද? දැන් මේ දෙන්නගෙන් වැඩි බලයක් තියෙන කාටද? මොකද මන් දන්නේ නැහැනේ මෙච්චර කාලේ හැම දෙයක්ම කළේ අපේ මා මැඩම්නේ. මේ උසම සෙනරත් අපියා අපියා සෙනරත් ඔය හැමෝටම වැඩිය තඹරවිල කම්පැනි එකේ බලයක් තියෙන්නේ MD ට. ඒ කියන්නේ මිස්ටර් නොයෙල් තඹරවිලට. අනුවස් ඔයාට මාව මේ ඔෆිස් එකේ එළියට දාන්න ඕන නම් ඊට කලින් තමරේල කම්පැනි එකේ මැනේජින් ඩිරෙක්ටර් අස්සම් කරන මට දීපු මෙන්න මේ ලියුම කියන්න. අමුසේ මේ එක එක ලියුම් පෙන්නලා මාව අඳන්න තදන්නේ ආ. What? I can't believe this. අමුසේ මේ කම්පැනි එකේ ඇඩ්මින් විදිහටපත් කරලා පෙතතරම් පිස්සු. නෝ. අනුවස්. දැන් මට මෙතන සෑහෙන්න වැඩ තියෙනවා. ඔයාගේ මේසෙයි පුටුවේ හම්බෙනකන් පොට කැඩලා ඉන්න බලන්න. ප්ලීස්. කැඩලා ඉන්න. මේ සේරටම කරේ මට මගේ තාත්තත් එක්ක බේර ගන්න දෙයක් තියෙනවා. කුසල් මාත්‍ය. අපේ අනුහස් බේබිට දැන් තීරණය වෙති නේද අපි දිනු කේක් වල රඟේ. ආ තිල් ගාලා හිස පීරන්නේ නෝ ඇටවැල ගෙලවට දාගන්නේ නෝ සීලේ ඉනවට බැඳගන්නේ නෝ
गोया ने लाने तो यामु अपी नैनो यामु नैनो अने बाल बही तो आधे कोप्पा वाले इन्ने सांदी है वागे मम्मी गोया ने क्या पीला टेन लास्ट वेनो किया ला देवर देवी ने ये सांदी माते का ताल क्या पीला टे ये पलाते वेने किया हिटिये रह बा अने होंदाई දැන් ඉතින් තාල කැපිල්ලකුත් නැති එකේ අම්මා මොනවටද මේ පොල් තෙල් ගගා හිස බීරන්නේ හා තාරුණ්‍යයේ සිහින පන්හිඳ දැයට පූජා කරන නවල් වල නම් තාම ඔය වගේ ගෑනු ඉන්නවා හරි ඒක නම් හැබැයි ඔබ දැන් මේ වගේ කෙල්ලෝ ඉන්නේ ඔය පොත්වලයි රූප පෙට්ටිය යන්නේ තොර තෝංචියක් නැති වෙන නාට්‍ය වලයි විතරයි ඒකනේ අම්මේ කියන්නේ කාලේ හැටියට තාලේ වෙනස් වෙනවා කියලා මේ අපේ අම්මවත් අපි වසූගේ සැලුන් එකට යවලා ඈ මේ කොණ්ඩේ පොඩ්ඩක් ස්ට්‍රේට් කරලා ටින් කරලා ගත්තොත් කොහොමද හිටියේද ඈ බලු මේ බම් මගේ බල්ලටවත් එපා ඒ වගේ විචූරණ ඔබට මතකයි ඒ වංගියේ මගේ කොණ්ඩේ මේ දණිත් පල්ලට ඔය හැමතිස්සෙම සැලෝන් වලට දුවන වසුනෝනාගේ කොණ්ඩේ වගේද හොඳ සාරු කොණ්ඩේ උන් හගනි තව ටික කාලයක් යනකොට වසුනෝනාගේ කොණ්ඩේ ගැලවිලා තට්ටි පැහැදෙනු අනේ හොඳ හ්ම් තට්ටි පැහැදෙනු මගේ ඔළුවේ තට්ටි පැහැදෙන්නේ සැලුම් ගන්න ගිහිල්ලා නෙමෙයි අම්මටයි පුතාටයි කඩේ ගිහිල්ලා මක් කියවේ වසුනෝනේ ඒ කිව්වේ අනේ වසු බලන්න මේ අවුවේ ඇවිල්ලා හරියට ඔයාගේ මූණ නිකන් කෝට්ටක් වැදිච්ච නිදිගුම්බා පැලයක් වගේ මැලවිලා අම්මේ මේ ගිහිල්ලා වසුවට හොඳ ටී එකක් හදන්න යන් යන් ටී එකක් හදලා එන්නකො මේ ඔය චාටු කතා වලින් කිසිම වැඩක් නැහැ මහසෙන් මට නම් මේ මහගෙදර ඉඳලා තිත්ත වෙලා තියෙනවා මම මහගෙදරට ගිය දවසේ ඉඳලා ඔයා एक कॉल लेकर दूना तो हम उन्नत मार्ग खेला बरांडे, हाँ? नहीं होता, बसु, पुट्टा विजुअल करना बरांडे, कॉल लेकर किया नहीं मुकाबले, देना टेलीफोन देख में हम देखते थी योगन, वो एक ही होनो, देना देखते ना लोग इतने ना वैधकात में देखा था अगला, किसी तेरु मागने, किसी किक के काकने, इतन මම ඔය කෝල් වලට සුයන් වාරණයක් දාගත්තා. හරිය? කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තියෙනවා නේ මහසෙන්. මේ මට නම් දැන් මහගෙ දෙලා තਿੱත් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම එක පිලක්. ඔයා හෙට උදේම ගිහිල්ලා මගේ ඇඳුම් බෑග් එක අරන් එන්න. එක පිලක්? අදහන්න බැරි කතා කියන්න එපා වසු. ඔයයි ලලිතයි දෙන්නම එකට නුයාගෙන කෑවේ. කොහොමද එහෙම වෙන්නේ? දැන් ඒ දිග ඉවරයි මහසෙන්. චූටි දැන් නොවෙල් අයියව කරේ තියාගෙන ඉන්නේ. එයාට දැන් මගෙන් වැඩක් නැහැ. නොවෙල් අයියත් පිළිගන්නවා අර ලියුම ඇත්තේ කියලා. දැන් ඒගොල්ලෝ කියන විදිහට තාත්තා එන්නේ රංජු බුලි උත්සවේ දාට. අනේ හොඳයි. මගේ දයාබර මස්සිනේ. නුඹට මගේ උත්තම ආචාරය. ඔයත් හරියට දැන් ලන්නේ අපේ චූටි වගේනේ. චූටිත් නොවෙල් අයියා පිටට එකතු වුණාම නිකම්ම තැලෙන්නේ මාව. අනේ හොඳයි. ඔයාට තේරෙන්නේ නැහැ වසු. ඔය තැලිල්ල తాවකාලිකයි අපේ දයාබර නොයෙල් මස්සිනා ඔයාගේ අපච්චිගේ පැමිණීම පිළිගැනීම කියන්නේ මේකේ කූටප් ප්‍රාප්තිය ක්ලයිමැක්ස් එක හරිය වසු ඔය කියන විදිහට අද හෙටම අපච්චි ආපහු වෙයි අපච්චි ආපහු වෙනකොට ඔයා ඇතුළ නොහිටියොත් මොකද වෙන්නේ ඔයා නිකම්ම කැපිලා යනවා එතකොට ඔය පිළවල් ඔක්කොම එකතු වෙයි වසු මේ වෙලාවේ ඔයා दिव्य लोक अंडीन अलिया के बालिक अतारे अम्मे मगे कुंद अम्मे
මේ අනුහස් ළමයෝ ඔය අත පොඩක් දෙන්නකෝ මට නැගිටින්න අපෝ චූටි පුංචි මම නැගිටින්න හදද්දි මට අත දෙන්න කවුරුත් නැ අපේ තාත්තගේ ඉඳලා අර සෙනරතා වෙනකන් හැම එකම හදන්නේ මට ගේමක් දෙන්න ඇයියකෝ මම මේ කහල ගොඩක් කියලා හිතාගෙන මේ කබල් ෆයිල් එක මගේ ඇඟට විසි කරන්නේ අපෝ කහල ගොඩට විසි කියලා ඉන්නේ ඔයා නෙමෙයි මම අර කුසලයා කම්පැනි එකේ රජ වෙලා මම බලු වෙලා මාව කම්පැනි එකෙන් එළියට දැම්මා අනුහස් බලාගෙන ඉති චූටි පුංචි උස්සන උදව් කරන්නකෝ අනේ ලොකු කොටල්ලන මේ අම්මේ අම්මෝ චූටි අම්මේ කොත් ළමයෝ ඔයාට ගැලපෙන එක්සයිස් එකක් කරන්න පුරුදුනෝ අනේ ලොකු මේ මට බන දෙසන නෙමේ මේ මේ අනුහස්ට වෙලා තියෙන දේ බලන්න අර නොයෙල්ලා අයියයි කුසලයි එකතු වෙලා මේ මේ ළමයා කම්පැනි පන්නලාලු පුතේ ඇත්තද මේ කතා කළ වැඩක් නෑ මම අපේ තාත්තයි එමාච්චි අර කුසලයයි එකතු වෙලා මගේ බෙල්ල කපලා ඈ බෙල්ල කපුවා කොබල නුදේ මේ ටූඩි පොන්චි නිකන් විකාරණු කර ඉන්නකෝ මේ බෙල්ල මම මේ තුන් දෙනාම එකතු වෙලා ඔය කුසලයාව කම්පැනි එකේ ඇඩ්මින් හෙඩ් විදිහටපත් කරලා ඔයා ගැන එච්චර හිතන්න එපා පුතේ තාත්ත මොන හරි තීරණයක් ගන්නව නම් ගන්නේ දෙසරයක් නෙමේ දහසරයක් හිතලා ඒ ළමයාට මේ පෝස්ට් එක දෙන්න ඇත්තේ එයාගේ දස්කම් වලට වට මතකනේ අර කෝස් ප්‍රොජෙක්ට් එක එළම හොඳට කරා කියලා මේබි මම් මේබි හැබැයි මම් මේ කුසලයා මේ පෝස්ට් එකට ආවට පස්සේ මගෙන් පලිගන්නේ නිකන් පොළගෙක් වගේ පන්න පන්න හපනවා අඩුම තරමේ මම් මට මේසයක් පුටුවක්වත් නොදී මිනියාගේ ඇඩ්මින් පවර්ස් පාවිච්චි කරලා මාව කම්පැනි එකේ බල්ලෙක් ගන්නට දාලා මගේ සන්තෝ එතකොට මේ මෙච්චරක් දෙයක් වෙනකන් නොයෙල් අයියා හැකන පියංගෙන් බලන් ඉනෝ දනුවස් පුතේ අපේ අප්පච්චි හිටියා නම් එයාගේ එක මුණුපුරට මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කොහෙද මටත් මේවයි අයිතියක් තියෙනවනේ අනුහස් මොන දේ වුණත් මං ඔයාගේ පැත්තේ පුතේ මේ ඔය දෙන කලබල වෙන්න එපා මේ ගෙදර ලොකු දුව මම මට ඉන්න එකම පුතා ඔයා. ඔයාට අසාධාරණයක් වෙනකම් මේ අම්ම බලාගෙන ඉන්නේ. මම දැන් යනවා ඔෆිස් එකට. චෙක් 1 2 3 චෙක්. අප්ප මේව වැඩ කරන්නේ නැනේ. චෙක් 1 2 3 1 1 2 3 චෙක්. 1 2 3 4 5 6 චෙක්. चेक 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 ओना 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 ओ ईटिंग अदर्स सेल करो बार बार से मोर आ सेल करे पड़ा गया था ईटिंग तू किरियो ओ लाल गी मेरे तेरे का टोगा नहीं को मित्र वेदक कर गांड दीला आ सुग्रीव फिल्म में तो कौन मेरे पब्लिसिटी आते नहीं आ मिथुन पूरा पीतल बड़ू बिसरी अनागारे वन में ओ बेत ना संसार है सेल करते आने दे बिटे पीतल बड़ू तक नहीं दे में एफएम में गंड मैं 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 नहीं 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 मैं मैं ओ करना मैं ओ का तियान तियान परिसर परिसर ना मैं तियान डोगा ओ का मैं मैं का सेल दाने देने हो दे हदीसी अगर फिल्म में कब बलन तीन में कब इधर आए මම බොහොම තක් කරලා තමයි මේක තියාගත්තේ දෙන්න නෑ මට නම් දෙන්න බෑ මේක ඉල්ලන්න නම් එපා සේල් කරන්න නෙමෙයි පොඩම මේ පෙනුමට තියන්න කියලා අම්මා කිව්වා බඩු අඩු හින්දා අයියෝ
වාසිනී සීල් කඩියක් උඩ මේක සෙල්ලම් කඩියක් වගේනේ මේ 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 ඉලව් පැත්ත කර දාලා අපි සිටි ෆැෂන් යන්න එහෙම හරි නෑනේ චූටි පුංචි අපි විවෘත කිරීමට ඉඳලා මෙයා ओ ओ ओ ओ ओ शांति ललिता मैडम अश्विनी बेबी इन इन अबे शेल्स कड़े थे कैटस कोमती ना इन द हाँ कैटस कुसल लाया अश्विनी बेबी उच्चर कैरकी कैरकी बालाने दे आक नहें කුසල් කුමාරයා කිව්වා මට අද එනවා කියලා මට පොරොන්දු නෑයා අනේ කොච්චර එකද නෝනි ආපු එක නේද මේ වැඩිමුකෝ වැඩිමුකෝ හා හරි රණි හරි හරි හා අනේ රණියක්ගේ තේපාලිය හොඳටම පරක්කු වුණා කොහෙද මේ පුතත් එක්ක මෙහෙ එන්න කියලා පුතා ඇඳගෙන ඉඳෙද්දිම නොයල් සර් ගෙන් පණිවිඩයක් ආවා වහාම වැඩට එන්න කියලා ඒකයි මටත් සුණංගු උනේ අනේ ඇත්තද ඒකට කමන්නේ නැහැ ඉතින් මේ දැන් ආවනේ කොහොම හරි මේ තාත්තායි කාලයි නේද මේ නැගිටිලා තින්නේ එහෙනම් අපි මොනවා හරි සප්පායම් වෙලා හිටියා නම් හොඳයි නේද ඈ ඒ කියන්නේ කුසල් අයියා දෙන්නේ නැහැ අපි දෙන්නට අද මීට් වෙන්න වෙන්නේත් නැහැ අනේ මම වෙල කවුද මේ තට්ටු දාන්න කියලා මේ අපේ ශ්‍රීපාලි මැඩම්නේ ශ්‍රීපාලි මැඩම් කන්නකෝ කේක් කැල්ලක් එయ్యනේ තෑන්ක්ස් මට ඔවා කාලා සුගර් වැඩි වෙයිද දන්නේ නැහනේ පිස්සුද ශ්‍රීපාලි මැඩම් මං සීනි කපල යන්න ඉගුරු දාලා හොඳ පේන්ටි එකක් හදාගෙන ඉන්න මේ නොයල්ස මීට් එකකින් මේ ඉන්නපස්ස කතා කරන්න නෑ 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 ඕමෙන්න සෙනරා මේ ගන්ත කේන්ද්‍රයේ හැමදාම ටී ටයිම් එකට කේක් දෙනවද පිස්සුද ශ්‍රීපාලි මැඩම් එහෙම දෙන්න කිව්වොත් එහෙම ඉතින් මේ මේක අද දෙන්නේ අපේ අලුත් ඇඩ්මින් මහත්තය කුසල් මහත්තය වෙනුවෙන්නේ සෙනරා ඇයි මේ කුසල් වෙනුවෙන් ගෙනපු කේක් අනුහස්ගේ ටේබල් එකට දීලා ශ්‍රීපාලි මැඩම් මේ මේසේ අනුහස් බේබි කියුනේ කුසල් මහත්තය එනකන් විතරයිනේ එයි යන්නේ දැන් මේක අනුහස් බේබිගේ මේසේ නෙමෙයි මේක කුසල් මහත්තයගේ මේසේ අනික ඉතින් මේ අපේ ඔෆිස් එකේ වැඩ කරන අය හැමෝටම මේසේ දෙන්න ගියොත් එහෙම මෙතන කාටවත් ඉන්නවත් ඉඩක් නැතු වෙයි. අපි මොකක් හරි පිළිවිලක් වෙනකල් ශ්‍රීපාලි මැඩම් මේ දේ මෙහෙම කරගෙන යමු. ඊට පස්සෙ නෑ. මේක දැන් ඉඳලා අනුහස්ගේ ටේබල් එක. ඔයා මිසිස් එමාට කියන්න කුසල්ට වෙනින් තැනක් ලෑස්ති කරන්න කියලා. අනුහස් ඔයා ඇවිල්ලා ඔයාගේ ටේබල් එකේ වාඩි වෙන්න. තෑන්ක්ස් මම්. සෙන්රා එවනනි මේ කුසලයාගේ කබල් ෆයිල්ස් ටික සේර මස් කරලා දාන්න දැම්ම ඔතන හරියක් හරියක් මේ මේක හරිය හතර බිරි කතාවක් නෙදේ ඉන්නේ මේක කුසල් මහත්තයාගේ මේසෙනේ මට නම් බෑ නොයිල්සේගේ ඔඩර් එකක් නැතුව මේසෙ අස් කරලා දෙන්න මේක කුසල් මහත්තයාගේ මේසෙ සෙන්රා ඔයාට තේරෙනවනේ අනුහස්ට මේ ෆයිල් එක වැඩ කරන්න බෑ මං ඔයාට කියන්නේ පැරකුම් සර්ගේ ලොකු දුව හැටියට හරි ඔඥාති සම්බන්ධතාව ගෙතර හතරමායිමින් මෙහෙට ගියේ නැත්තම් තමයි හොඳ. හරි? මේක බිස්නස් ප්ලේස් එක. අය ඔෆිස් එකට ආවා. තාත්තා මම මෙතෙන්ට ආවේ එයාගේ එකම පුතාට මේ කම්පැනි එක ඇතුලේ සිද්ධ වෙන අසාධාරණකම් බලන් ඉන්න බැරි ඉන්න. කාට නැතත් ඉතින් මාම්ට හරි මං ගැන කැක්කුමක් තියෙනවා. අනේ මන්ද නොවිල්ස මේ තෝරමෝරු හැප්පෙනකොට මේ අපි වගේ හාල් මැස්සු තමයි තැලෙන්නේ නිකන්. නොවිල්ස මට කියන්න කුසල් මහත්තයාගේ මේසෙන් බඩු ටික අයින් කරන්න දෙපාද? අත තියන්න දෙපා. කිසිම arrangement එකක් මෙතන වෙනස් කරන්නේ නැහැ. ලැජ්ජ නැද්දාලෝ තමුන්ට මේ ඔෆිස් එකේ ප්‍රශ්න විසඳ ගන්න අම්මා මෙතනට උස්සගෙන එන්න. ඈ? එහෙම කතා කරන්න එපා නොයෙල්. මම මෙතෙන්ට ආවේ ඔයා ඔයාගේ දරුවන්ට සේවකයන්ට අතර අන්ති විදියට සලකන නිසා. මතක තියාගන්න. මේ ඉන්නේ මගේ එකම පුතා. දරුවන්ට සලකන්න ඕන ක්‍රමේ මම දන්නවා පාලි. හරි? නිකම් මේ වැද්දන්ගෙන් බනහලා ජේතවනාරාමයට ගල් ගහන જાතිය වැඩ කරන්න එපා. කරුණාකරලා රූම් එකෙන් එලියටලා ඉන්න. තමුන්ට තමුන්ගේ තැන ලැබෙනවා. බලන්නකෝ මම. මේ කතා කරන්නකෝ ප්ලීස්. අනේ නොයිල්. පොඩක් පොඩක් මං කියන දේ තහන්න. එක වචනයක් කතා කරන්න එපා මම. ඔයා ගෙදෙද්දි දරුවෝ සම්බන්ධව ගන්න තීරණ වලට මම ඇඟිලි ගහන්නේ නැහනේ.
इवागे मगे ऑफिस से गई थी मगे सेवक के संबंध करने तीरने वाले तो ओया एकली कहानों टक मामे क्या बतीने हमारे कैरेक्टर को उत्तीर्ण मने चैनल ले दाकुने टे कैरेक्टर को इंग्लिश चैनल ले मैट्टे टे कैरेक्टर को दिवी न पूरा सुक्रीम फेम मुगदी क्या नंदी दिन में कर लंग्सो एंटी मगे संतो कोलो ए पार उंबे नो दबर नेकां किया ना रानी एंटी रानी ओ ओ मीमी रानी ये अबे अम्मा संबंध नहीं मैं बिजनेस से गड़े अने एंटी मड़ी मंडे में गड़े रुपये दा आई सर एंटी एंटी किया ना मैं अट सी बना ओके हाँ खाने तो अबे हलवा कहीं ला हलवा ने मैं रानी ओ है क्या कोलुआ मैं तेरे माटे नेकां किए के बिजनेस कराने ने मा ओहेला के पार में ओहेला के दारू या ने सुखियो पहले मैंने मित्र वो कथा कौन गिंदी पर मैंने तेरे को लपेट ये मैं हर आवा मित्र किरी सब पे ने ताम नो तेरे उनका मट किया ने ती एंटी किया ला देंगी तिंग स्कूल वाला तू क्या ना ने वैरी हिट यंटर ने देखा किया ला कथा करने किया ला ने मुन्नु नो निते का सीनी मार दिए ना लते हैं बहुत स्तुति मिस्टर नोएल तमरवील कंपनी अभी तेटी का बीलम ओपनिंग सेरेमनी पटांग මේ දෙකයි මේ කඩේ ඕපනින් එක ගේනකන් අපි මේ මෙච්චරලා බලන් හිටියේ ඈ අපි අනුහස් කියන කතාව හරි දැන් අපේ නොයෙල් අයට ලොකු වෙලා තියෙන අපේ උන් නෙවෙයි පිට උන් අනේ රානි මේ මට මේ විගඩම් බල බල ඉන්න බෑ මම යනවා යන්න අසිනී අසිනී අනේ කලබල නැතුව ඩිංගිත් අකින්චක නෝනේ කලබල නොවී කොහමද රානියේ මේව බල බල මම මගේ ලේකෝප කර ගන්න ඕනේද බක්මි ඔය අසින්ට එන්න කියන්න අසිනී असिनी, असिनी बेबी, मैं दम में तो नहीं हिटिया मैडम, कॉल का गाना तीनों की लक्ष्य है वेतने, असिनी बेबी, यको मैं तब परी रासिनी बेबी को है वसंग उन्हाँ दन, मोनमा, असिनी अभी ऐसा हाल आई पहन लगी है द, हाँ ते ये ने मैं पार ना मांगी बराई, मोनो, असिनी पहन लगी हिला, अबे දෙවේ හොඳට ගැහුවා. දැන් ඔය මල් ටික කඩලා ගනි. ඔය නාර ටික හොඳට කඩලා ගන්න ඕන. මේව කඩන්න මේව මේ ඔය මේ කොහොම බෑ. හරියට කඩහා. අයියෝ පෙති ටික වීසි කරන්න පොකට මෙන්න මේ කොළ නාර ටියයි කීල කූරයි කලවල ගන්න ඕන මේ මෙහෙම ගුප්පියේ ඉතිරි වෙන්න හරි කලවල ඊට පස්සේ තෙල් ටික හොදට බැදුනම විතරේ දාලා ওই ටික දාලා ගන්න ඕන මල්ලි හදේ යනි මේ පොත්තල තියෙන තරමක් තියෙනවා කෑම වට්ටෝ කෑම වට්ටෝ නමුත් උඹ දන්නේ නැහැ හරියට කෑමක් උයා ගන්න අනේ මන්දා නේ හොඳයි අම්මේ ඔය කොයි කොයි අක්කෝවා මේ ඔවා ලිව්වා ඔවා ලියන්නේ මේ පවුලකින් හරි අම්මගෙන් හරි අහගෙන හරි මේ අම්මගේ බේස් වෙලාවක් හරි නේද යන්න යන්න කි බේස් එක පොඩි අම්ම මේ හදන්න ඕ මොන වගේ අයට තමයි කියන්නේ පුතේ ලෝකෙට පරගාසෙ ගෙදරට මරගාසෙ කියලා මම බෙහෙත් ටික බීලා එන්න මරගාතේ නෙමෙයි තවඩින්ගෙන් හතර ගාතේ अंबुलेती अंबल मेन बार
හරිය මේ කාලා බලපංකෝ මගේ මේ බයිට් එක කතරු මුරුංගා දෙව කාලා බලපං දෙව අනේ මේ පාපා ඔයාගේ ප්ලෑන්ස් වලට වැඩ කරලා දැන් මගේ ලයිෆ් එකයි ඩෙවල් වෙලා තියෙන්නේ අනේ හොඳා ඇයි කොරියාවෙන් ඉඳන් ආපු කුසල අකුසලයක් වෙලාද ඕක දැඟලුවට දැන් HR න් බලේ තියෙන උඹේ යතේනේ හරිය බලේ බලේ නෙමෙයි පාප්පගේ භාෂාවෙම කිව්වොත් දැන් මගේ යතේ අලේවත් ඉතුරු වෙලා නැහැ පාප්පිනේ මටත් දැන් වෙලා තියෙන්නේ අර හරියට සූර පාප්පගේ රෝමන් කාර්යන්ට වෙච්ච දේ රෝමන් කාර්යෝ මේ වැඩක් දෙන්න ප්ලෑන් කරනකොට අනිත් පැත්තෙන් සූර පාප්පල ඇවිල්ලා ගේම සම්පූර්ණයෙන් ඉවර කළා ආන් ඒක තමයි මටත් වෙලා තියෙන්නේ පුතේ මේ රෝමේ හැම හැල්ලුවට ලක් කරන්න එපා හරිද අනුහස් පුතේ මහා රෝම අධිරාජ්‍ය කියන්නේ සියවස් ගාණක් පැතිරෙච්ච යෝධ ශිෂ්ටාචාරයක් හා ගෘහ නිර්මාණ මූර්ති ශිල්පියේ මුදුන් මුල හරිය ඇති ඇති බාප්පා ඇති ඇති බාප්පා මට ඕන උනේ සූර පප්පෙක් වෙන්න හැබැයි බාප්පගේ ප්ලෑන්ස් වලට වැඩ කළා අන්තිමට මට සිද්ධ වුණේ මෝඩ රෝමන් කාරයෙක් වෙන්න. අපේ ග්‍රාන්ත කේන්ද්‍රයේ සූරපප්පා වුණේ කුසලයා. අඩුම තරමේ බාප්පා අපේ අම්මටවත් බැරි වුණා උගේ පුටුව හොල්ලන්න. අනේ හොඳයි. ආපංකෝ මේක දැන් ස්ටොප් ස්ටොප් බාප්පා. ඔයාගේ ඔය පර්ණ ට්‍රැක් එකම අහලා 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 දැම්මට ඇටි වෙලා. බාප්පා මං ආයිමත් මගේ පර්ණ සිස්ටම් එකට වැඩ කරන්න තීරණය කළ ඉවරයි. ඒකින්ද ඔයාගේ එක්ස්පයර් වෙච්ච අයිඩියාසුයි හා ඔයාගේ සේරම ප්ලෑන්සුයි ඒ වගේම අර බිලිපිත් ඒ හැම දෙයක්ම ඔයාම තියාගන්න. ඕකේ? අනේ හොඳ. කොළුව මගේ බයිට් එක. අසිනි! අසිනි! මොකද ජුරු පුංචි? හදි දාගෙන මැරතන එකක්වත් දිව්වද? මේ විකාර නෙමෙයි ළමයෝ කො අසිනියවද? කො අසිනි? මට පේන විදිහට නම් සේල් කඩේ සේල් දාන්න ගියන් ඔළුව කොයි හරි වද්දගෙන වගේ. අයියනේ ඔයත් එක්කනේ නංග ගියේ. මොකෝ දින්න අතරේ ගැටුමක් වත් මේ ගැටුමක් ඇති වුනේ නෑ ළමයෝ. කො අසිනියවද? අසිනි කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා. මොකෙක් හරි පතෝලෙක් එක්ක පැනලා යන්නේ නැති. හෝ හෝ චුටි පුංචි. මෙතනින් වාඩි වෙන්නකෝ මුලින්ම. කිව්ව මහල වාඩි වෙන්නකෝ. වාඩි වෙලා ඉන්න වෙලාවක් නෑ ළමයෝ. කො තාත්තට කතා කරන්න ඉක්මනට. කෝල් කරලා කියන්න අසිනි කොල්ලෙක් එක පැනලා ගිහිල්ලා කියලා. කො අම්මා ඈ තේ කෝප්පෙ කිඹුලු දකින්න එපා චුටි පුංචි. අසිනි ඕ වගේ මෝඩ තීරණ ගන්න ළමෙක් නෙමෙයි. මට මුලින්ම කියන්න මොකද්ද සිද්ධ වුනේ කියලා. මේ සිද්ධ වුනේ කියන්නේ මම සේල් කඩේ ඕපන් කරනකම් රානිත් එක තේ කෝප්පෙ බිබී කතා කර කර හිටියා. ඒ ඩිංගට මේකි මගේ ඇස් වහලා පැනලා ගිහිල්ලානේ. කො අම්මා කෝ කියන ළමියෝ प्रश्न अहन तरह अम्म हों तत्कन मे चूटी पुंची अनुहस के प्रश्न विसदान गेल तात हट मेनू अहन इन्नी मिचर वेला अंडला अंडला देनु नींदगी मगि संतो एना पोलिस पोलिस एक सर हावडिया तू गिदरी पेन लगे वेलावे नंगा हो गया मम चूटी पुंची मत विश्वास है मे सर मत आगे पुलवा मंगी ही लेना का मैं किसी में दिया कम्मा का नहीं दिया निपा हरे छोटे राखी कहो मत रानला के सेल खड़े होने रहती बुना मैं वारदा नया के छोटे पढ़ा किन्ना आदिन हितनी वाले नहटी मगुला
හොඳ වැදගත් ලස්සන ගෑනු ළමෙක් පුතේ. හා ඇත්තද? මට ඒ ළමයාගේ ෆොටෝ එකකුත් පෙන්නුවා. මට ලෝභ කමේ බෑ. මට හිතෙනවා ඒ ළමයා පුතාට නම් ගැලපෙනවා කියලා. ඉස්කෝලේක උගන්වන ටීචර් කෙනෙක්. හා පුතා වැඩ කරන තැන කොයි තරම් ගරු ගැඹීර තැනකද ඉන්නේ කියලා අද මට තේරුණා. කවුද හිතුවේ මගේ පුතා ප්‍රධාන අමුත්තා වෙලා ආවි කියලා? කට්ටියම බලාගෙන හිටියේ එමානෝ නැනකන්නේ. ඒ වුණත් පුතේ ලලිතා නෝන කතා කරපුව ඇහුණාම මට හිතෙනවා පුතා ටිකක් පරිස්සම් වෙන එක හොඳයි කියලා. ඒක තමයි යා. පුතේ අද මට ගොඩාක් සතුටුයි පුතේ. පුතාගේ තාත්තා හිටියනම් කියලා මට හිතින් හිතුණා. ඔයාව මේ විදිහට දකින්න එයා නෑනේ. ඇත්තටම පුතේ අසිනි බේවි කොහෙ ගිහිල්ලාද? පුතේ ඔයාට ප්‍රශ්නයක්ද? නෑම් කිසි ප්‍රශ්නයක් නෑ. නැත්තම් කමක් නෑ. ඒ කොහොම වුණත් ඔයා ටිකක් පරිස්සමින් වැඩ කටයුතු කරන එක හොඳයි. තේරුණාද? තේරුණාද? තේරුණා මේ තේරුණා. පුතේ මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. මගේ පුතා ගැන මං හොඳටම දන්නවා. ඔයාට ප්‍රශ්නයක් නෑ කියලා කිව්වට ඔයාගේ හිතේ තියෙන වෙන තැනක. මං දැන් යන්නෝනේ අම්මේ. ඔෆිස් එකේ වැන්නේ ගියා. ඒ ගමන ඔය කොහෙද යන්න හදන? මට පොඩි ගමනක් යන්න තියෙනවා අම්මේ. අම්මා කිව්වා හරි. මේ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ වෙන තැනක. ඇත්තටම වෙන තැනක. අම්මා පරිස්සමෙන් ඉන්න. මං පරක්කුයි කියලාද හිතුවේ? මං ඇවිල්ලා ගොඩක් වෙලා මං දැක්ක ඔයා එනවා. ඔයා කතා කරලා මට එන්න කිව්වහම මගේ තුලකටත් වේලුණා. ඔයා අවුලෙන් කතා කරන්නේ? අවුලක් නෑ ආසිනි. ඒත් මට බය තියෙන්නේ මොන වගේ අවුලක් සිද්ධ වේද කියලා. මට තේරෙනවා ඔයා කියන දේ. ඒත් මේ වෙලාවේ ඔයා ඇරෙන්න මට පිහිට වෙන්න වෙන කෙනෙක් නෑ තානි. පිහිට වෙන්න? පිහිට වෙන්න නෙමෙයි උදව් කරන්න. ආයෙමත් දෙවියන්ටවත් බෑ ඔයාට උදව් කරන්න ආසිනි. ඔයා මගේ බෝඩිමට එන්න හදලා කරන්න ගියේ ආයෙම තමාරුයි වැටෙන වැඩක්. මට තේරෙනවා. හොඳ වෙලාවට ඔයා අපි මෙතන හම්බෙමු කියලා කිව්වේ. නැත්තම් සමහර විට ආයෙමත් අපේ අයියා ඔයාගේ බෝඩිමට ගියා නම් එහෙම අනුහස් අයියා ආව නම් ෂුවර් එකට මරන්නේ මාව. මතකනේ ඔයාලගේ තාත්තා මට කියපු දේවල්? අපරාධේ. මං හින්දා ඔයාටත් ගොඩක් කරදර වලට මූණ දෙන්න සිද්ධ වුණා. අනේ සෝරි ටානි. මං දැන් මේ කරන්නේ ඒ වැරද්දමයි. හරි. දැන් මොකද්ද උනේ කියලා කියන්නකෝ. හැම දෙයක් අවසානෙදිම සිද්ධුනේ මං හිරකාරයක් වුණ එක විතරයි. මට අපේ ගේ ඇතුලේ බිත්ති හතරට කොටු වෙලා හූල් හූල් ඉඳලා එපා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කුසල්ලයි හම්බ වෙලා ඔයාට වචන දෙක තුනකට වඩා කතා කරන්න බැරි වුණා. මට තේරෙනවා සිනු ඔයාගේ හිතේ තියෙන දුක. මං එයාව දැක්කා. ඒත් හදිස්සියේ ෆෝන් එකෙන් කතා කරා ඇරෙන්න මූණට මූණ හම්බෙලා එක වචනයක්වත් කතා කරන්න බැරි වුණා. තව ඉස්සරහට මොන මොන දේවල් සිද්ධ වෙයිද දන්නේ නැට ආනි. මං අද මේ එළියට ආවේ කුසල් අයව කොහොම හරි මීට් වෙනවා කියන බලාපොරොත්තුවෙන්. ඉතින් කොහෙ මීට් වෙන්නද ටානි? අපේ ගෙවල් වලින් දැනගන්නත් කලින් අපි දෙන්නගේ ආදරේ වටේට බිත්ති බැඳලා ඉවරයි අපේ අවසනාවට.
इवसल इवसल बेरीम तन तम मम्मी आवे मन दिदर की आम तव प्रश्न गोड़ा कती ಒಣ್ಣಿತಿನ್ ಪೊಡಿ ಬಬೆಕ್ಕಗೆ ಅಂಡನ್ನ ತಿಯಾಗತ್ತ ಮಂ ವಾಟ ಪುಲುವಂ ವಿದ್ಯಟ ಉದ್ದವ್ ಕರನ್ನಂ ಅಸಿನಿ ಮಟ ಓನುನೆ ಮಗೆ ಹಿತೆ ದುಕ ಕಾಟ ಹರಿ ಕಿಯನ್ನ ಮಂ ದನ್ನ ವಾಟತ್ ಮಟ ಉದ್ದವ್ ಕರನ್ನ ಬೇಟಾನಿ ಹರಿ ಮ ವಾಸನಾವಂತೈ ಏ ಆ ವಾಸನಾವಂತಿಟ ಉದ್ದವ್ ಕರನ್ನ ಮೇ ವಾಸನಾವಂತೆ ಆಳವಟ ಪುಲ ಮಂ ಯಾವಪ ಮೆಸೇಜ್ ಕ ಹಂಬ ವೆಲಾ ಅರ ಬಲನ್ನ ಕೌದ ಇನ್ನೆ ಕಿಯ तेजस बल शक्ति अवसान मुखदूने पोत पिंच के इन एक पार्ट मेलमी अकुरुटी के बोध वेला पेन नेतिया पेनी पेनी तीन मगे नेत्रा मुखदे अम्मे अम्मा दें वायसाई ओये काली वेने कोट ओये पेनु मोती पुना मदे बलंड को मे अम्मा के पुतार दें मे कन्नाडी दान कोट अपी तव टीक दवस गिंग හොඳ ඇස් දොස්තර කෙනෙකුට පෙන්නලා චෙක් කරමු හරිය අනේ පුතේ මේ කියව කියව හිටිය පොත් පිංච සද්දාවින්ද මේක නොකිය ඉන්නත් හොඳ නෑනේ අනේ පුතේ මේක කියෝපංකු මං කියෝපු තැන ඉඳලා හයියෙන් මට අහගෙන ඉන්න අනේ හොඳ හුඟක් උපාසක උපාසිකාවන්ගේ සද්දාව මතු වෙන්නේ ඇස් පේන්නේ නැතිකොට කන් ඇහෙන්නේ නැතිකොට කොටින්ම සර්වාංගේ අඩුපාඩුකම් ඇති වෙනකොට එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි අනේ හොඳ අනේ මේ ඔය බණ කියවන්නේ නැතුව මෙන්න මේක කියෝපංකෝ අයියෙන් මට අහගෙන ඉන්න අම්මේ මම් මේ වැදගත් රාජකාරියක් කරන්න ඉඳගත්ත විතරයි හරියෙන් මං අම්මට ඕනම් බණ කතාවක් නැතුව හොඳ ගම කතාවක් කියන්නද ඈ එහෙම කරලා කාලේ ඉවරලා නිදා ගන්න යනකොට බණ කතාවක් කියන්න ඈ හරියෙන් දැන් ඉතින් මේක අහන්නකෝ මේක අහලා හොඳට hina වෙන්න හරි හා හොඳයි ඉතින් එහෙනම් කියාපංකෝ බලන්න එක්කෝ බෑ අම්මේ අම්මා ඉතින් චුට්ටක් කවුල් වුණ හැටිය ගිහින් තියන්නේ වාසුගේ කණේනේ ඕනේ ඕනේ මම මේ වැඩේ කරගන්න හරි මම මේ වැඩේ කරගන්න ඔච්චර හරියක් කියවලා කියවලා දැන් නොකිය ඉන්නේ කොහොඳ නෑනේ මහතු බත් හරියට අර කන්න දෙන්න අඬ ගහලා කන්න නොදී ඉන්නවා වගේ වැඩක් නේ මේ කරන්නේ किसीम सतुट माय अम्मी දැනගන්න එනම් පෙරකු මුන් නැහි ජීවමානයි අම්මේ ජීවමානයි ආ පෙරකු මුන් නැහි ආවා දැන් තමයි මාතුව උඹ ආඳු මට්ටු වෙන්නේ නෑ අම්මේ නෑ උන් නැහි ජීවමාන වෙලා තියෙන්නේ උන් නැහිගේ දුවාදරුවන් අතරේ බෑනනුවන් බෑයන් මයිලන් ඔක්කොම පිළියම් දයාබර නොයල් මස්සිනා පපා කාලෝ අයන්තං මේ කාලයයි අම්මේ මේ කාලයයි හරිය මක්කේ බං ඔය කාලේ උඹ මක්කේ මේ කරන්න තනන්නේ මේ කාලේ කරන්න තනන්නේ මයි අම්මේ අවසාන තුරුම්පුවත් ගහලා මේ වැඩේ අවසන් කරලා දාන්න හරි
පෙරකුම් උන්නෙහිගේ අවසාන ලිපි මාමගේ දරුවන් තිදෙනාට අවසන් වලට ලියන මේ ලිපිය කරන දෙයක් කරපම්මයි අප්පු මේ මහතු මේ පොත්ින්චේ එක ගාතාවක තේරුම අපේ හාමුදුරුව කියලා දුන්නා අනේ හොඳ අහගනිමු මොදට තමන් කරන පව් ගොනා පිටුපසේ රෝදේ එන්නාසේ තමන් පිටුපසම එනවා කියලා උඹට කවදා හරි දවසක වෙන්නේ ඒකම ඇටි කෙහෙල් ගිල පොකුඩුව වගේ කියව කියව ඉන්න තමයි සිද්ධ වෙන්නේ අනේ හොඳ අනේ දරුවනේ අඬන්නේ පාසිනි මොනවා වුණත් ඔය කරදේ ගොඩාක් වැරදි කලින් පාරව ගෙදරින් ඇවිල්ලා ගෙදරට ගොඩාක් හිර වුණා දැන් මේ දේ කරොත් එහෙම බලන්නකෝ ලලිත මිසුත් එතනින් ගියේ ගොඩාක් කලබලෙන් මම මොනවද කරන්න කියලා මට මේ හිතාගන්න බෑ කුසල්ලායි මං එතෙන් ටාවිවා එතන ඉඳී කියලා හිතාගෙන ඒතෝ එතන නෑ කියලා දැනගත්තාම මේ මට කිව්වා අම්මා මං එන්නේ නැහැ කිව්වා මම ගොඩාක් කවුලෙන් හිටියේ කියලා ඒත් අසිනී හැංගීම් වලට විතරක් ඉඩ දීලා කටයුතු කරාම ඔයාට ආයෙත් ලොකු කරදරයක වැටෙන්න වෙනවා හැංගීම් වලට ඉඩ දෙන්න එපා බුද්ධියට විතරක් ඉඩ දෙන්න ඕව වචන විතරයි මං වින්ද දුක දන්නේ මං විතරයි කුසල්ලයි මට තේරෙන්නේ නැහැ කියලා හිතන්නේ පාසිනී අපේ වටේ තාප්ප බැඳලා තියෙන්නේ අපේ ආදරේ කවුරුත් දන්නවා කියලා නෙමෙයිනේ මං හාවර්ඩ් නුගිය ඔයාව දාල යන්න බැරි හින්දා ඔයාට තියෙන ආදරේ හින්දා ඒක මන් නෑ කියන්නේ නෑ නංගි ඒත් අපේ සම්බන්ධය දැනගත්තට පස්සේ බැඳෙන වැට කටළු මිට වඩා ගොඩාක් ලොකුයි ඒව වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරයි හැබැයි මේ විදිහට නෙමෙයි එහෙනම් කොහමද ඔයා මට එත අතරයි කතා කරලා කෙලින් කියන්න ඔය හැමදේම හිතේ තියාගෙන ඉන්නව කෙලින් කතා කරන්නේ अंतिम सिद्ध वेगुलांट ओन विधि वा एक रिया मे विधि ओया गिदरा कथा कल मगे निधासी लगाने के लिए साकाचा मार्गे कैंपस से केदी कला वगे पॉलिटिकल रियाक्शन मेकट अदाल करगाने बै नंगे वा एक कथे सरल विधि नहीं सुंट कथा आवे बास आवे ओण मुद्दे विसंत गण बुड़वा अनित एक उत्साह एक धरान नोने हरि तेंगो आमट किया මම මොකද කරන්න ඕනි කියලා මම ඕන දෙයක් කරන්න. ඔයා කාමරේට වෙලා හිතින් අඬ අඬ වේදනාව විදි විදි ඉන්නේ නැතුව අම්මලාට කෙලින්ම කියන්න ඔයාට නිදහස ඕනේ කියලා. කූඩුවක හිර කරලා තිබ්බට ඔයාට ඕන වෙලාවක යන්න පුළුවන් නේ. ඔයා එහෙම යන්නේ නැහැ කියලා අම්මලාට එක්ස්ප්ලেইন කරන්න. මට තේරෙනවා කුසල්ලයි. ඔයා ප්‍රශ්න දිහා මේ විදියට බුද්ධිමත් බලන එකෙන් මට ගොඩක් සතුටුයි. ඒක මට ලොකු සහනයක්. මට දැන් තේරෙනවා මෙතෙන්දි මුලින්ම වෙනස් වෙන්න වෙන්නේ මටයි නෑ නංගි කාදර කාලෙන්නේ තව ගොඩාක් ඉස්සරහට එහෙම කියන්න එපා කුසල්ලයි අපේ ආදරේ ගැන වුණත් අපි කෙලින් ගෙදරට කිව්වොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි මොකද අපි තාත්තා වුණත් ඔයා ගැන ගොඩක් පැහැදිලිලා ඉන්නේ ඔව් සමහර විට ලොකු ඒ ලොකු මි අදාරි වැඩක් නෙවුනේ මේ චූටි කියන කතාව පස්සේ කියන්න මට ටිකක් මගේ පාඩුවේ ඉන්න ඕනේ මගේ සන්තු කවදාවත් තුමියර ඩෝන් ගිහිලා නේ මොකෝ ලොකු නොයෙල්ලා යනව නේද
पाली पाली सॉरी पाली मंगे विदा वटी का सरिंग कथा के लाट देख गरंग गंदे बा वाह सम्मानित नॉन है वाह हरे वाह किधर वैट बना करना मम्मा के ऑफिस से के वैट बना करना एक तमा याद था मेचर का सिद्धू ने एक मम्मी गिदर वेडिमला हटियट वा अपाची की बिजनेस या गाने त्वेर कटी तो मेदी हू ने मम्मी गिदर वेला हिटिया और इतना तो मुल्ले की तरह वहाँ बिजनेस से संबंध होना ना होता है क्या? नहीं नोएल, मां कोहमत रात खाना काट बिन्ने, कोहमत मां अनित्ता है वाके, देवपलो इल्ले ला रंडु करेने, बहिन बसुने ने, आठ में तरह में मेघ दर वैडी मेला है टीट बात ओया माव तेरुंगा नुस्सा गन नोएल माँ वर्दा तेरुंगा निपा माँ मैं प्रश्न ट मैदिया तूने अम्मा के निक विधियट अपि अपि अनुहास के मानस के तत्त्व के ने पुड्डा खेता नॉनी दरुआंग मुरुंगा तू उड़े दिला हदन ने अंडे पापाली ये गुलांडी इल्लन इल्लन देवाल लेसी एम पासुइंग देन्ने अंडर ते पा ये गुलांड तमे वल अबागा निडार इंदे ये मैं कहने कुड़ तमाई जीवित इस्सर आड़े अन्न पुलवांग में ने बिजनेस फील्ड के विद्राग ने में ने ओनो फील्ड के मटो वा तेरे नैन वेल तेरे नैन ने में तेरुंगा नुआ उत्साह का ने नहीं ऊना वटे बैठी दरुवन टा आतेरे करंट लेस्ट भी नहीं पा हरि ये गुलू इल्लने इल्लने देवाल देन्ने अन्न ते पा ये मुनाम लवाई नरक पे नो ते पेरों ने पाऊगी टी के काटी एक तो ला अपने कर बु देवा अपची अतेनान दिन्नम बाकुस मूने इन्ने कोई वेला वे विले इतमान दन्ने तेंगिती मा मासी निगेने हुत मुन वत कियान्ने खाने अपची अतेनान मांगी बराई अतेनान मांगी बरेटमी बराई पाली मैं सिद्ध वेन देवल लुकूट महितर गंडत्ते पा අපි අපේ දරුවෝ අරගෙන යන්න ඕනේ රතු පලස් උඩ සිනිඳු සීල උඩ නෙමෙයි වැලි දූවිලි තියෙන මහ පාරවල් වල එතකොට තමයි ඒගොල්ලෝ ජීවිතේ ඉගෙන ගන්න තේරුණාද කො අසිනිඳු අසිනිය අද චෝටිත් එක්ක සොයසලාගේ උකස්බඩ සීල් එකේ ඕපෙනින් එකට ගියා और ललिता इन्ने तब मुकदे आपने मून दिन लेते तामा तभी ते केन तीन दिन छोटी छोटी को आसीन आवे द छोटी छोटी मेरे इन्ने को छोटी वो मुकदमा डिसल किया नहीं तुम्हें को आसीन කාමරේද ලොකු මම්මේ මේ කියන්නේ හැදුවේ මේ අපේ අසිනි අම්මේ මම් මෙහෙ ලොකියේ ලොකි ඔන්න බඩ ටික මළුවල තාලේ ගෙදරට ගනි දැන් මිනිහෙක් තියා බල්ලෙක් අත එන්නේ නැහැ हदापू दरुने
අසිනී බේබිට නම් මොකද්ද ඔය ලොකු ලෙඩක් තියෙනවා. ඒක මට වඩා හොඳට උඹ දන්නවා ඇතිනේ. මම අම්මට පිස්සුද? මම මොකුත් දන්නේ නැහැ. දන්නේ නැහැ. මම දැක්කනේ. ආපු වෙලේ ඉඳලා දෙන්න හුටු 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 ගානවා. ළමිසියෙක් ඉතින් රහස් කියන්නේ ළමිසියෙකුටමනේ. අනේ මේ අම්මේ මම මොකුත් දන්නේ නැහැ. හැබැයි ඉතින් එයා දුකෙන් තමයි ඉන්නේ. ගෙදරට වෙලා හිර වෙලා ඉන්න වෙන එකට. ඒවා ඉතින් එයා විහිං කරගත්ත දේවල්. මහමිනිසු විය පැහැදම් කරලා රට රාජ්‍ය ඇරලා උගන්නන්න හදනකොට එයා ගෙදරින් පැන්නා. මොකද නිදහස නැහැ කියන්නේ? දැන් ඔය මෙහාටත් ආවේ. මොකටද? නිකන් තියෙන හිතුවක්කාරකමටනේ. හරි හරි. මේ අපි පොඩ්ඩක් බංගලාවට ගිහින් බලමුද? හරි නෑනේ නැත්තම්. ඒක තමයි යන්න නම් ඕනේ තමයි. මාත් මේ යන්න කියලා හිතුවේ මේ කොහො මේ අපේ සූකිරියවත් නෑනේ. පොඩියෙක්ත් පන්ති ගිහිල්ලා සුද්ධි නම් ඉතින් මේ වටේන්නේ නෑ. ඔන්න මූණේ මොනවද උලාගෙන ඉන්නවා හොල්මනක් වගේ. අනේ ඇත්තමයි මේ වත්ති මිනිස්සු එහෙම දැක්කොත් බය වෙනවා. කො අපි නාලගිරියත් ගියා ආසියා කුලක් වුණා වගේ කිසිම ආරංචියක් නෑ නේ තාමත්. තාත්තන ඔයා කොහොමද? අනිත් එක තාත්තට වගකීමකුත් තියෙනවනේ මේ සර්ගේ ඩ්‍රයිවර් හැටියට. මම ටෙලිෆෝන් කළා සුද්ධිගේ ටෙලිෆෝන් එකෙන්. ඒකත් මේ මිනිස්සු ඇවහලා දාලානේ. මොකක්වත් කරදරයක්ද? දන්නේ නෑ. තාත්තා පයින් එන්නේ? කෝ? අනේ අම්මේ. තාත්තා එනවා නම් එන්න ඕනේ නොයෙල් සර්ගේ කාර් එකේ ඉන්නවා. ඈ? මොකක් හරි වෙන්නේ අයියක්වත් වෙලාද දන්නේ පුතේ. තාත්තේ මොකක් හරි ප්‍රශ්නයක්ද? අසිනි බේබිව හම්බුණාද? අම්බෙන්න දෙයක් නෑ අසිනි බේබි රිටර්න් වෙලා. මොනවා? ඒ මිනිස්සු එතකොට තමයි දඩි විඩි ගාලා ඇඳගෙන ගියේ බංගලාවට නෙවෙයිද? ඉම් වගේ ප්‍රොබ්ලම්ස් එකක් නෑ. මම ලොක්කට නොයෙල් සර්ට ටෙලිෆෝන් කරලා සීන් එක ඔක්කොම කිව්වා. හැබැයි කියන කොටත් අසිනි බේබි ගෙදර. නොයෙල් සර් දන්නේ එයා පැනලා ගියා කියලා. අපෝ එදනා සංසාරේ මේ මිනිහත් කරලා තියෙන වැඩ. මේ මිනිස්සු මොනවා හිතනවා ඇද්ද? හරි 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 වේදනා සංසාරයක් නෑ ඇද්ද? මම නාලා ඇවිල්ලා ඉතුරු ටික කියන්නම්. ආදෙන්න හිතනි වාලෙන හැටි. තියෙන ප්‍රශ්නේ ලලිත මේව දැන දැනත් අයිය අපිට මේව කිව්වේ නැත්te කියලා. මං කොහොම කියන්නේ දනෝයල් අයියේ? ලොකු ඔයාගෙන් බැනුම් අහලා ඇවිල්ලා ප්‍රෙෂර් උත් හැදිලා ගෙදර නිදි කියලා කියනකොට මං කොහොමද මේවත් කියන්නේ? ඔය වෙලාවට සොයිසෑගෙන කිව්වේ නැත්නම් ඉතින් මම තාම දන්නෙත් නෑනේ. අනිත් එක මෙයා කියන්නෙත් නෑ මෙයාත් සේරම දේවල් හිත කරගෙන ඉන්නවා. මං ලොකුට කියන්න තමයි හැදුවේ. ඒ වෙනකොට නොයල් අයියේ මෙතන ඇවිල්ලා වෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒක මං ඔයාට කියන්න හදනකොට ආ අසිනි ඇවිල්ලා. හරි ඉතින් එයා ආව තමයි නමුත් එයා කරපු වැරද්ද. නොයෙල් දැන් චූට්ට කෑ ගහලා වැඩක් නැහැ නොයෙල්. අසිනි ගෙදර ආවනේ. දැන් තරහ ගන්න නැතුව ප්‍රශ්න විසඳුවොත් නේද හොඳ? පොඩ්ඩක් ඉඳගෝ. ලයිසා සේටම කලින් කියන්නේ සිද්ධුුනේ මොකද්ද කියලා? මං චූටි පුංචිට හොරෙන් තානියෝ මීට් වෙන්න ගියා. සිද්ධුුනේ එච්චරයි. ඔය වැරදිකාරයෙම උත්තර බඳින නොයෙල් අයි. ඉතින් මොකද සාක්ෂිකාරයෝ? වැරද්ද කළේක ලැජ්ජ නැතුව තව කියන ලස්සන. හරි ආඩම්බරෙන් කියන්නේ. මං ආඩම්බරෙන් නෙමෙයි තාතේ කතා කරන්නේ. මං කෙලින් කතා කරන්නේ. මං වෙනස් වෙන්න හිතුවා. අපූර්ව වෙනස. මට චුට්ටක් කතා කරන්න දෙන්න චූටි පුංචි. ඔව්. මෙච්චර කාලයක් මට වැරදුනේ මං කෙලින් කතා නොකරපු හින්දායි. වැරද්ද කරලා කෙලින් කතා කරනට වැඩිය ඊට කලින් කතා කරනන් නේද හොඳ? මං කලේ වැරද්දක් නෙමෙයි අම්මේ. මට ඕනේ මෙහෙම දෙයක් කළා හරි ඔය දෙන්නට ඇත්ත තේරුම් කරලා දෙන්න. දැන් මේ කියන්නේ අපේ මේ පුංචි උරතලි හිතුවක්කාරයෙක් වුණා කියලා. දැන් එක සැරයක් හිතුවක්කාරකම් කළා මදිද? නෑ තාත්තේ. මං කෙලින් කතා නොකරපු හින්දා ඕගොල්ලෝ මාව මෙහි කැම්පස් යවන එක නැවැත්තුවා. ඊට පස්සේ මගේ හිතේ අකමැත්ත පෙනිපෙනි මාව හාවර්ඩ් යවන්න හැදුවා. අන්තිමේදී ඔයා පැනලා ගියා. ඒ ගමනත් පැත්තෙන් හිටියලා. අනේ අම්මපා අපේ නොයෙල් අයියත් මේව ඉවසන එකනේ පුදුමේ. ඔව් ගියා.
ඒත් මම මේ වෙලාවේ ගෙදර දාලා ගියත් ආපහු ආවේ උගලන් නැතුව ඉන්න බැරි නිසා. මම හාවර්ඩ් නොයා ගෙදරින් ගියත් ආපහු ගෙදර ආවෙත් මගේ අසරණ කම නිසායි. ඒ තෝගුළු කරේ මේ දේවල් තේරුම් ගන්න නැතුව මාව හිර කරපු එක. ඉතින් මට ගෙදර දාලා යන්න බැරි බව දැන දැනත් ඇයි මාව එහෙම හිර කරන්නේ? මට ඕනේ මට එහෙම යන්න ඕන නම් එහෙම යන්න උනත් පුළුවන් කියලා ඔයගලන්ට ඔප්පු කරන්නයි. අසිනී මං ඔයාලව දාලා යන්නේ අම්මේ. එතැයි මාව හිර කරන්නේ. ඇත්තටම ඇයි මට මෙහෙම කරන්නේ? මං හිතුවා කාරියෙන් නෙමෙයි. මං ඔයාලගේ චූටි දුව. ඒත් මාව හිර කරන්න එපා. මගේ දුව. अंतिम मुन विपर्यास बामे कालू रेदी पेरोगन नहीं नहीं अम्मा विपर्यास नहीं मैं वर्त तमाय क्या ने फेस पैक किया रा समझ गया अलूत मालूत सैलून है कि अम्मा मटे मैं वर दूँने अंडे बानो को लंगे दी मैं मामा जैकलिन फर्डिनांडस वाके बेनो आमा मुन पढ़ागा सुनत कमन ने उन्हें लाठ हो तक ने गीन तावे के बायगा ने तू හොඳයි දැන් මට ඔහෙ කියනවා අසිනි බේබිගේ ප්‍රශ්නේ වෙලාවේ ඔහෙ කුලප් වෙලා දිව්වේ කොහෙද? පැය භාගයක් විතර නාලා කියලා එහෙම එනකොට හිතන්න එපා මට අමතකයි කියලා. ඔව් සාන්ති මේ නාලා කියලා කරලා ආවි පොඩි සුදියක් දාන්න සුදු. මං ලොක්කිට සල්ලි දුන්නා කුක්කු මස් ගෙනල්ලා ඉන්දියන් කෑමක් හදන්න කියලා. මේ 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 ඒවෙන් කාරි නෑ. ඔහේ මේ සුදි කතාවක් ගහලා ඔහේ සුදන වෙන්නද හදන්නේ? කොහෙද කියනවා අස්සකුලප්පු හැදිලා දිව්වි? ඇයි සුදු? ඩේට් එක අමතක වෙයි කියලා ওই බිට්ටි ගහලා තියෙන්නේ බලන්න. ඒ හාමුදුරු වෙනි. නඩු දිනේ නේද? මින්න සුදු බඩු අපි නැති වෙච්ච රත්තරන් බඩු පොරු ගිනිච්ච රත්තරන් බඩු ටික සුද්ධියේ සුද්ධියේ දැන් මේ හොඳ සින්දුවක් පොඩි ඩාන්ස් පාරක් දාන්න වයි දිස් කොල්ලබරි 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 ඔය දෙසේ ගෙටත් උසේ අයි මනවා එතකොට කුසල් කියන්නේ මේ ප්‍රොජෙක්ට් රිපෝට් එක සක්සස් නැහැ කියලාද කියන්න කුසල් අනුස් මහන්සියෙන් මේ ප්‍රොජෙක්ට් රිපෝට් එක කරලා තියෙනවා so what's the problem මම මේ කියන්නේ මිස්ටර් නොයෙල් පෞද්ගලික විරෝධාත්මක මත නෙමෙයි මිසෙස් එමා කියන විදිහට අනුස් මේ ප්‍රොජෙක්ට් එකට සෑහෙන මහන්සි වෙලා තියෙනවා හැබැයි ඒ වුණත් ප්‍රශ්නෙකුත් තියෙනවා
එහෙමද? Excuse me dad. අපි මේ කතා කරන්නේ අනුහස් පැරකු බුක් සෙන්ටර් එකේ গোল্ডන් ජුබිලි එකට ඔයා කරපු ප්‍රොජෙක්ට් රිපෝට් එක ගැන. ඒකට සල්ලි වෙන් කරන්න ඉස්සර වෙලා අපිට මේ හැම දෙයක්ම ෆයිනලයිස් කරගන්න ඕනේ. මේක කෝසෝ ප්‍රොජෙක්ට් එක නෙමෙයි නේද dad? ඒ හින්දා අදාළ නැති අය මෙතනින් අයින් වෙලා අපි කට්ටිය මේක ගැන ඩිස්කස් කරමු. දැන් අනුස් මෙතන මේ අදාළ නැති කවුරුත් නැහැනේ. මෙතන ඉන්නේ සේරම මේ ආයතනයට අදාළය. මිසස් එමා, මම, කුසල්. කුසල් කියන්නේ අපේ කම්පැනි එකේ ඇඩ්මින් ඔෆිසර්. ඒකව දන්නවද? Yeah. I know it. I know it very well. කලබල වෙන්න එපා අනුස්. කුසල් මේ ප්‍රොජෙක්ට් රිපෝට් එක ගැන දක්වන්නේ වෙනම අදහසක්. අපි ඉතින් ඒක ගැන ටිකක් සැලකිල්ල දැක්වුවොත් හොඳයි නේද? මං අහගෙන හිටියේ මාචි. කුසල්, මොකද්ද මේ ප්‍රොජෙක්ට් රිපෝට් එකේ තියෙන වැරද්ද? Tell me. Tell me boy, tell me. මං කලිනුත් කිව්වේ මම වැරද්දක් කියන්නේ නැහැ මිස්ටර් අනුස්. ඒත් අපි අමතක කරන්න අරගයි. අපි මේ සමරන්නේ යන්නේ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක ඉඳන් නව දිනාගෙන ඉන්න පොත් මුද්‍රණ හා ප්‍රකාශන ආයතනයක গোল্ডන් ජුබිලි එක. මිස්ටර් කුසල්, ඔයා මට ඒ ගැන කියන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද ඔයාට වඩා හොඳින් මං ඒ ගැන දන්නවා. මේ කම්පැනි පටන් ගත්තේ මගේ සීයා. පැරකුම් තඹරවිල. ඉතින් ඒ ගැන ඔයා මට අමුතුවෙන් කියන්න දෙන්න ඕනේ නැහැ. ඔකේ? ආරම්භ කරපු විදිය නෙමෙයි මිස්ටර් අනුස්. පැරකුම් ගන්ත කේන්ද්‍රේ පැවතුණු විදිහත් එක්ක අපි මෙච්චර වේදමක් දැරලා මේ කරන වැඩේ තාත්තා එමාචි දැන් මේ ඔය දෙන්නම තමයි මගේ ප්‍රොජෙක්ට් එක හොඳයි කියලා අනුමත කරේ. හරි? දැන් මේ ඔයගොල්ලෝ වැඩ කරන්න හදන්නේ මේ මෙයා කියන විදිහට. ආ? මොකද්ද තාත්තා මේකේ තේරුම? මේකට යන වේදම ගැන ඔයා වරි වෙන්න ඕනේ නැහැ. මොකද වාගේ සල්ලි නෙමෙයිනේ. අනුස් ආයතනයක වැඩ කරනකොට ඩිසිප්ලින් කියලා එකක් තියෙනවා. ඉතල ඒක ඉගෙන ගන්න. සෝරි. ඒක න දන්නවා තාත්තා. ඒත් මේ කුසලයාට මේ යන වියදම ගැන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉමාචි පොඩක් පැහැදිලි කරන්නකෝ. එයාට මේ යන වියදම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන විදිහක් නැහැනේ. අපි මේක කරන්නේ අපේ පැරකුම් සීය වෙනුවෙන්. නේකොතර මතක තියාගන්න. කවුරුත් ඒ ගැන ප්‍රශ්න කරගන්න එපා. මිස්ටර් අනුහස්. මම මෙතන රණ්ඩු කරන්න කැමති නෑ. හරි. මං කතා කරේ සල්ලි ගැන නෙමෙයි. මං කතා කරේ මේකේ තියෙන ගුණාත්මකභාවය ගැන. ඒකමන ගුණාත්මකභාවය. My goodness. දැන් දෙන්නම් පොඩක් නතර කරගන්නවා. ඈ? දැන් මේ රිපෝට් එකේ වැරද්දක් නැහැ. මේක හොඳයි. මේකේ බජට් එකත් මම චෙක් කළා. ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් ඇති අනුහස්. ඒකට දැන් කුසල් කියන්නේ. තරුණය හැටියට ওই දෙන්නට කරන්න තියෙන්නේ ওই දෙන්නම අදහස් යෝජනා එකතු කරලා මේක තව ටිකක් සකස් කරලා ඉස්සරහට අරගෙන යන්නේ. එහෙමනේ වැඩ කරන්න ඕනේ. කුසල්. ඔයාගේ අදහසුත් දාලා අනුවස්ගේ මූලිකත්වයෙන් මේක ආපහු හරි ගස්සන්න. ඒක තමයි මම කරන යෝජනාව. මොකද කියන්නේ? I totally agree with you Mr. Noel. Totally. Okay, Dad. මේ අපේ කෝස ප්‍රොජෙක්ට් එක නම් හිතුවට වඩා දැන් සාර්ථකයි. අර ඉතාලියන් කම්පැනි එකත් අපි ගැන සෑහෙන පැහැදීමකින් ඉන්නේ. දැන් මිස්ටර් රොය් මේ මිස්ටර් නොයෙල් එක්ස්කියුස් මී මම ඇත්තටම මෙතනට ආවේ කෝස ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න නෙමෙයි. මොකද ඒකේ ඉදිරි වැඩ ටික මමයි මිස්ටර් රොය් මේ දවස්වල කරගෙන යනවා. දැන් එතකොට කුසල් මොකක් සම්බන්ධවද කතා කරන්න හිතාගෙන ඉන්නේ? මම කැමති මිස්ටර් නොයෙල් එක කෙලින් කතා කරන්න. කෝසෝ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් මම ඒ වැටික් කරන්න. ඒත් මිස්ටර් නොයෙල් බුක් සෙන්ටර් එකේ গোল্ডන් ජුබිලි එකේ ප්‍රොජෙක්ට් එක නම් මට බාර ගන්න බැහැ. ඒ කියන්නේ වැඩ පටලව ගන්න අකමැති නිසාද එහෙම නැත්නම් අධික මහන්සිය හින්දාද එහෙම නැත්නම් කුසල්ගේ මොකක්ද වෙන ප්‍රශ්නයක්ද? නෑ. ඒ කිසිම හේතුවක් ඉඳ නෙමෙයි. වැඩ පටල ගන්න නැතුව මහන්සිය වැඩිය ගණන් ගන්න නැතුව ඇඟට වෙන දෙයක් ගන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් මගේ හිතේ සතුටක් තියෙනවා නේද? දැන් කුසල් අසතුටු අනුහස් එක්ක වැඩ කරන්න වෙන නිසාද එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක්ද? නෑ. ඒ ප්‍රොජෙක්ට් එක ගුණාත්මක අතින් සාර්ථක නොවන හින්දා.
එහෙම දෙයකට මහන්සි වෙන එක මගේ හිතරත් එකඟ නැහැ. ඕනම දෙයක ප්‍රමාණාත්මක හා ගුණාත්මක පිම්මක් පයින්න පුළුවන් ගුණයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මගේ හිතට සතුටු වෙන්නේ. මම දැන් ඔය 90ස් එක්ක මේ ප්‍රොජෙක්ට් එක කරන්න කියලා කිව්වේ වෙනම කාරණාවක් නිසා. දැන් කුසල් හිතනවනම් මේක ගුණාත්මක වශයෙන් දේවල් එකතු වෙලා නැහැ කියලා. ඉතින් කුසල්ට පුළුවන් නේ කුසල්ගේ අදහස් වලින් මේක පෝෂණය කරන්න. ගුණාත්මක කරවන්නත් එහෙම කරන්න පුළුවන් වැඩක් වෙන්න ඕනේ මිස්ටර් නොයෙල්. දැන් බලන්න මේ ප්‍රොජෙක්ට් එක හැටියට කලාකරුවෝ ගෙන්නලා, නැටුම් කණ්ඩායම් ගෙන්නලා ලොකු වියදමක් දරාගෙන මේ කරන සංස්කෘතික මංගල්‍යයේ එක දවසක වැඩක්. එකත්. ඔය ඉතින් ඉවරයිනේ. එක හරි. පොත් ප්‍රකාශන ආයතනයක ඒකේ গোল্ডන් ජුබිලි එකට තව ගුණාත්මක දෙයක් කරන්න පුළුවන් මිස්ටර් නොයෙල් අඩු කොස්ට් එකකින්. දැන් කුසලට ඔය සම්බන්ධ මොකක් හරි වෙන යෝජනාවක් තියෙනවද? ඔව්. ඒත් මේ වෙලාවේ මගේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ නැතුව මිස්ටර් අනුහස්ට මේ දේ බාර දුන්නොත් හොඳයි නේද? මේවයි කුසල. දැන් මටත් මේ අනුහස්ගේ ප්‍රොජෙක්ට් එකේ වැරදි නොපෙනුණා නෙමෙයි. හැබැයි මම මිනිහව ඇප්‍රීෂিয়েට් කරලා මේක මේ වෙලාවේ යාට බාර දුන්නේ එයා පුද්ගලික හැටියට මට පෙන්නපු සංවර්ධනය නිසා. අනේ ඉනිසාම තමයි මම මිනිහට මේ වෙලාවේ මේ කම්පැනි එකේ HR එකේ පෝස්ට් එකක් බාර දුන්නේ. මොකද මේ මිනිහගේ ගුණාත්මක වෙනස් වීම දරුවෙක් හැටියට මට වටිනවා. ඔව් මිස්ටර් නොයෙල්. මිස්ටර් අනුහස්ගේ පැහැදිලි වෙනසක් පේන තියෙනවා. කුසල්. මේක මගේ ඉල්ලීමක් හැටියට බාර අරගෙන ඔයා මේක කරගෙන යන්නකෝ. මෙතෙන් තියන මුදල් ගැන ඔයා හිතන්න යන්න එපා. ඔයා අනුහස් එක්ක වැඩ කරන ගමන් එයාට නොදැන්න ඔයා ඔයාගේ යෝජනා අදහස් ටික මේකට රිංගු ගන්න. හරි? ගල මිනිහා පොඩ නම්මේශීලී කරන ඔයාගේ පැත්තට හරව ගන්න එක ඔයාට බාරයි. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. මේක කෙරෙන්න ඕනේ අනුහස්ගේ නම ඉස්සරහට එන විදිහට මිනිහාගේ මූලිකත්වේ. මොකද මිනිහා නම ඉස්සරහට එනවට මිනිහා කැමති. මම හිතනවා කුසල්ට මම කියන ටික තේරුම් ගන්න පුළුවන් කියලා. මේක පොඩි රඟපෑමක් විතරයි. असनी कथा हरी की अम्मला तेरी असनी हिलकर अम्मला कर असनी मेकिद दाले इट सर असनी निधा लबे तात तीरनेवरा හැබැයි තින් දරුවෝ වුණාම තේරුම් ගන්න ඕනේ නිදහසේ සීමාවක් තියනවා කියලා මානවි නිදහසේ සීමාව තීරණය කරන් නිදහස දෙන්න ඕනේ නේ අම්මා කොහොමද කමන්නේ අසනි මේ ප්‍රශ්නේ කතා කරලා විසඳගත්ත එක ගොඩාක් හොඳයි ලොකු මේ මන්නම් කියන්නේ අසින්ට ඕනෝට නිදහස දෙන්න හොඳ නැහැ කොහොමත් ඉතින් ඔය අප්පච්චි ආවට පස්සේ කාටවත් නැටු නටන්න නම් හම්බ වෙන්නේ නැහැ. චූටි පුංචි එක්සයිස් කරාට එයාගේ කන එක්සයිස් කරලා තියෙන්නේ මේ පැත්තේ. අනේ මේ මං ඕගොල්ලන් කතා වලට හුඟක්න් දුන්නේ නැහැ. මට නිකන් ඇහුණා. හැමේ මේ රෙද්දක් ඇඳ ගන්න විදියක් නැහැ. අතප්පය දිගාරින විදියක් නැහැ. ආරණේකේ සීමාවකුත් නැහැ. හපෝ चूड़पंचला दहारे दी से अपनी थोड़ा अंग शेप खेल लो था मैं मे अने मानवी पुते में खाकुल पोटा खा लगा नको ओम बाला ना आदना मम्मा सीया गहने के गहने वाम माई है अलग ने अप्पा सीया ने ओ सीया के वन मम्मी टू थ्री अम्मो අමේ අනේ අමේ චූටි පුංචි හොඳයි 100ට පොඩ්ඩයි අඩු උනේ
97යි. අනේ මේ ළමයෝ කෙනෙක් දෙයක් කරන්න ගියාම ඒක කරන්න බැරි වුණාම hina වෙන නෙවෙයි තියෙන්නේ. ඒක කරන්න මේ මිනිස්සුත් දිරිමත් කරන්න. අනේ උඹලා වගේ කෙල්ලෝ. මානවි හා අර පොඩි පුංචිනේ දුවගෙන ඉන්නේ. ඈ මේ දැන් එයා මගෙත් එක්ක දුවන්නේ. එයා උන් ඔය තනියම දුවනවා ඇති. අර ඇඳුම පිටි නෑ පොඩි පුංචි විසුන. එයා එන විදිහෙන් නම් මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. මේ එහෙම නැත්තම් අර මහසේනියා දික්කසාද කරලා දන්නේ පොඩිව. පොඩි මෙන්න මේ ලියුම් දෙවල ලියුම් පෙට්ටි. හනි අප්පච්චිගෙන් ලියුම. අනේ අප්පච්චි මතක් කරා විතරයි අනේ. ඔක අපිට තැන කියවනවකෝ. පොඩ්ඩක් ඉන්නනේ කියවලා දෙනකන්. අප්පච්චි. අනේ අප්පච්චි. අනේ මගේ අප්පච්චි. නැත මොකද මන්දා ලිපටුවේ අදාගත්තේ කාටරනත අනේ හොඳ මොකද මන්දා දිවටුවේ දී පෙන් දින දින වැඩි වැඩියේ බිමෙන් සිරුරට සැප වැඩි වේ. ඒයි මං ඇවිත් ඉන්නේ. මං දැකලා තියෙන්නේ. දැකලා තියෙන්නේ. එහෙනම් ගණන් නොගෙන ඉන්නේ මොකද? නිතර දෙවේනේ දකින්න කුකුලගේ කර්මල සුදුයි කියනවනේ. ඒ හින්දා වෙන්නේ ඇති. ඒ කුකුලගේ මේ මම උඹත් ඉතින් එක්තරා ආකාරයක කුකුලෙක් තමයි කොළු. කුකුලා උදේ පාන්දර දීපැදුරට ඇදෙනා වගේ උඹත් මොකක් හරි ප්‍රශ්නයක් කරගෙන කෙලීම පහේ තියන්නේ මේ ගෙදරට. හරි නෑ බාපේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මොකද මේ උදෑසනක්කම කුකුලත් කලේ තියාගෙන බලපන් මේ ඇඳන් ඉන්නේ ඇඳුමේ හැටි. ඈ ඔය වැඩට යන ගමන්ද මහලුගු එච්චාරේ අනිසොන්ත. එහෙම නෙමෙයි බාප්පා. මං තීරණය කළා අපේ කම්පැනි එකේ මගේ පෝස්ට් එකෙන් අයින් වෙන්න. හැබැයි බාප්පා අර කුසල් ස්ලම් ඩොක්ට අයි කිල්ලිං. මේ හොඳ මේ හේන්ති ගන්න නැතුව මේ දීක බීලා හිටපන්කෝ. හරි උඹගේ ඔය කිල් බිල් කිරිල්ල පැත්තකට තියලා මට කියපන් මොකද දැන් වෙලා කියලා නස්පැත්තිය කියලා. උඹට ඉතින් හොස්සලවි මැස්සෙන්න බෑ හේන් කියනවනේ. බාප්පා ජෝක් නෙමෙයි ආ. මේ ප්‍රශ්නේදී අපි දෙන්න එකතු වෙලා වැඩ කරනවා කියලා පොරොන්දු වුණා නම් ප්‍රශ්නයක් ආවම දෙන්නම එකතු වෙලා විසඳන්න ඕන. අන්ඩර්ස්ටෑන්ඩ්? අනේ හොඳා. තාරුණ්‍ය උණුසුමට ලේ කුපිත වෙලා හරියන්නේ නැහැ කොළුවෝ. කියපන් මොකද්ද ප්‍රශ්නේ කියලා කියා. බුක් සෙන්ටර් එකේ গোল্ডන් ජුබිලි එකේ මගේ ප්‍රොජෙක්ට් එකට සපෝට් කරන්න කියලා තාත්තා කුසල්ට දුන්නා. ඒ කියන්නේ මේ වැඩේදී කුසල් උඹේ ඇසිස්ට්. අනේ හොඳා. ලොකු ජයග්‍රහණයක් ලොකු ජයග්‍රහණයක් ඒක. හරිද? ආපඩ පිස්සුද බාප්පා? තාත්තා එහෙම කළේ මාව ගුණාට අඳලා ලොකු පුටුවෙන් චීෆ් පුටුවෙන් තියලා එයාලට ඕන විදිහට වැඩේ කරගන්න. එයාලා සේරම කරන්න හදන්නේ රගපෑමක් බාප්පා. මාව ගුණාට අඳලා රගපෑමක් කරලා මාව ජෝක කෙනෙක් කරන් තමයි හැදුවේ. අනේ හොඳා. ලෝකේ රඟහලකි අපි එහි රඟනා නළුවෝ වෙති. ශේෂ්පියර් ලොකුන් නැහැ කියලා තියන්නේ එහෙමයි. හරි හරි මට කියන් කොළුවෝ. දැන් මොකද්ද උඹේ අදහස? අර කලින් කියපු වගේ කිල් හිම් කිරිල්ලද? ඈ ඔව් බොලං අනුහස් කොල්ලෝ මෙතන තියෙන්නේ බල අරගලයක්. දේශපාලනයේදී තමන්ගේ බලය රැකගන්න මොන තරම් බල අරගල තියෙනවද? ඒවට ඇති තරම් ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරනවා. අපේ ලංකාවේම උදාහරණ ගන්න පුළුවන්. ඒ හින්දා මේ බාපේ මේ ඔයාගේ ඔය බන නම් මට තවත් එපා. ආලා ආලා ඇති වෙලා තියෙන්නේ. බන? මේවත් බන තමාපන්. හැබැයි උඹ අයින් වෙන්න එපා බොළු. හරි.
ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරපන් ප්‍රචණ්ඩත්වය හැබැයි කොළු උඹේ ඇගේ නොගෑවි නොගෑවි උදාහරණ ඔය ලොකු ඇත්තන්ගෙන් ගන්න පුළුවන් නේ උඹ බැරි වෙලාවත් අහු වුණොත් මාට්ටු වුණොත් හැම දෙයක්ම අමතකයි කියලා කියහා ගිනි ගින්දර වගේ හරි බාප්පා හැමදාම දේශනාව වගේ බල දෙසන්න නැතුව ඔන්න කාලෙකට පස්සේ මටම ගැලපෙන විසඳුමක් දුන්නා මගේ බාප්පා සුදු බාප්පා හිතනි වාලෙන හැටි